බදසක් ැද නටම අදරන ඩිුකේෂන්න එකඇයි ඔබ සසිලුද නමත් මදගෙන්නේ. කොම නමුත් මේ වෙලාවේ සියලුම දරුවන් තමන්ගේ පාඩම් වැඩකටයුතු සිද්ධ කරමින් පවතිනවා. නමුත් අපපස සස් පෙල ාගගේ නොෝම්බර් මාස්සේ පැත්තිවට නියීමමත වෙලා තියෙන හින්ද දරුවන්ට මේ සම්බන්ධව නැමත මතක් කරදීමක්. පෙරහුරුවක් කිරීමක් තමයි අපි සිද්ධ කරන්නේ. මොකද අපට වැදගත්වෙන්නේ අධ්‍යාපනය එමනැත්තන් අපේ අනාගත පාරම්පරාව භාරගන්ටන්නෙම දරුවන් ඒනිසා මේ දරුවන්ට අවශ්‍ය දකත්මදේ හොමදේ ලබාදින්නයි අපි සූතානම් වෙන්නේ හිද නිසා අදවසේදිී අපබ සූතානම් වෙනවා අපි දරුවන් වෙනුවෙන් විශේෂ පාඩම් මාලාක් එකතු කරන්නට. ගොමනමුත් අපි හැමදාමත් වගේම මේ පාඩම් මාලාව සඳහා එක්කරගෙන එන්නේ දිවේනේ ජනප්‍රියතමඒම නැත්තන් දිවේනේ දරුවන්ට හොඳින්ම ගැන්මීීමම් කටයුතු කරන්න පුළුවන් ප්‍රවීන දේශකයන්. අද්‍යවසේදී අප අවාන එම කරන්නේ ආර්ථික විද්‍යාවට ආර්ථික විද්‍යාවක වූහම ික් හොද දැගෙන න්නන මේ සම්බන්ධව එතකොට තමයි අපට රටයඇතුළෙ හරි එමන රටේ වෙන සිද්ධ වෙන ක්‍රාවලිය හරි තේරුම් ගන්නට හැකි අවතිබෙන්නේ. ස් ල්ලක්ම මනාවට පැදිලි කරන්න පුළුවන් ආර්ථක විද්‍යා තුළි රුවන්ට මේ ඉගෙන ගැනීම බොහම වැදකගත් කිය අපි විශ්වාරන වැදගත්. නිසාම අද්‍යවසේදී අපි ආර්ථික විද්‍යා ප්‍රවීන දේශකයකුට එමැත්තන් ගරුවරෙකුට අරාධනා කලා අපි ගරවේ රධනා කරනවා අමිල ඩයිස් ගරතුමාට. අයිබෝක බොහොම සරලව බොහොම රසවත්ව තේරුම් ගැනීමට හැකියාව තියෙන පරිදි මෙසියල් ලක්ම එක් කරන්න බතුමා සූදානන්නේ ඒයි. ළමයි සූධනින්න්න මේ වෙලාේ බතුමා සූධනමින්ඉන්නවා එනම් වැඩ බාර කරන්නන්නේ සූදාානම් අපි වැඩ කරගනය බොම ස්තුතියි තිසංක මංහිතන්නේ මුලින්ම අපි ඇත්තටම සූතිවන්ත වඩෝනේ මුළු රටේම වසංගතයක් එක්කළ මේ කොරන තත්ත්වයත් එක්කළ රට අධ්‍යාපනය ැඩි අභියෝගේකට ලක්වෙච්ච කාලක විශේෂයෙන් මේ වසරේ අපස උසස් පෙල විභාගට පෙනිහින්න මේ දරුවන් වෙනුවෙන්. තමන්ගේ රූපවාහිනි කාලය ඇත්තටම රටේ දරුවන් වෙනුවෙන් යම් සැලකේතු කාලයක් වෙන් කරන්න. අද දෙරන එඩියුකේශන් ගන්න මේ උත්සාහයට පළමුුව මම ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී අපි ඇත්තරම සූදානම් වෙන්නේ කතාබහ කරන්නට ආර්ථික විද්‍යා විශෂය සම්බන්ධයෙන්. වංහිතන මේ වෙනකොට මේ ආර්ථික විද්‍යා විෂය පිළිබඳව ඔබ යම්කිසි විදිහක තියරිපාඩම් කොටස් අධ්‍යනය කළ තියෙනවා. මේ වගේ පුංචි කාලගමුවක් ඇතුළේ අපට පාඩම් මාතෘකාවක් අලුතිං අරගෙන. ඒ පාඩම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරන තියෙන ඉඩකඩ ඉතාම සීමමිත නිසා මයිතනෝ මේ වගේ වැඩසටහනක වඩා පලදායකයි. ඔබට මේ දැන් ඔබ සූදානම් වෙන ප්‍රශ්නපත්‍රය සඳහා යම් පෙරහුරුවක් ලබාදනාකාරයට ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරණය එක. එනිසා අදවසේදි මම තීරණය කලා. ඔබේ විෂේ නිර්දේශීයන නිපුුණනතා දොලහෙන්. ඔබෙන් ප්‍රශ්නපත්‍රයේ ප්‍රශ්ණහනවා ලියන ප්‍රශ්නපතය ප්‍රශ්ණදහයක්. ඒ ප්‍රශ්න දහයෙන් අපි නිපුනතාවයන් එක දෙක තුන ගත්තොත් ඒ තුනෙන් තමයි ඔබේ ප්‍රශ්නපත්‍රයේ පළවෙනි දෙව නිසාතුන්වෙනි ප්‍රශ්ණය සකස්වවෙන්නේ. එස අදතියෙන කාලය තුළ අපි බලමු උපරිමෙන් මේ ප්‍රශ්න තුනට යම් ආදර්ශ අනමාන ප්‍රශ්න කීපයක් ඔබත් එකක සාකච්ඡා කරමින් ඒ සම්බන්ධ විශය කොටස් පිළිබඳ ඔබේ දැනුම වැඩිකිරීමේ බලාපොරොත්තුවක් ඇතුවයි අද අපි මේ කටයුත්තාරම්භ කරන්නේ. මේ අද දවසේ සාකච්ඡා කරන ප්‍රශ්න පිළිබඳව ඔබට කල්ඇතුව ඒ ප්‍රශ්නි ලබාදීමමක් කලා ඒ ප්‍රශ්න කොට සුත් ඔප සතුව තියෙනවානං ඉතා පලදායකව ඔබට මේ සාකච්ඡාවත්ක සම්බන්ධ වන්න පුළුව. අපි එහෙමනං මුලින්ම අදදවසේි කතාරන ප්‍රශ්න මොනවාද කියයන එක බලමු අපට අද දවසේ කතා කරන්න තියෙන ලීම ප්‍රශ්නය අපි තෝරගන්නවා සෑම ආර්ථිකයක්ම තේරීමේ ගැටලුවට මුහුණදීම නොවලැක්විය හැකේ අයිද සඳහන් කොට තේරීමේ ගැටලුවේ ප්‍රධාන ස්වරූප දක්වන්න කෙලකේනවා. දැ මේ ප්‍රශ්නේදි මං විශේෂෙන් කියන්රෝනේ අපි දෙදහස් විසියක උසස් පල විභාහග පෙනීසිටන දරුවන්ම ඉලක්ක කළ මේ ප්‍රශ්න සාකච්ඡාව තුළ දෙදහස් විසිදකවර විසිතු නවරද විභාගට පෙනස දරුවට ප ලුව. ශේයෙන් ම ප්‍ර්නතක් ොට ලකුගානකුත් පෙන්න්නනවා. මොකද ඔබ ඔබේ පැත්තෙන් එල් ලකුණු වලට බරතබූ පිළිතුරක් ලියන්න හැමතිස්ස මුත්සාාවන්ත වෙන්ඩෝන. තර ඔබෙන් මතනද හනවා හැම ආර්ථිකයක්ම තේරීමේ ගැටලුවට මුහුණ දෙනකට හේතුව මොක්ද. ඇයි හැමෝටම තෝර ගැනීමක් කරන්න සිද්ධ වෙන්නේ. මහිතනේ ඔබ දන්නවා තෝර ගැනීමක් කරන්න ප්‍රධානකාරණ අ දෙකක් බලපාන. එකක් තමයි ආර්ථිකයක් සතුෝතියන සම්පත්වල හික මක්යනවා? ඒ වගේ මේ හිඟ සම්පත්වල විකල්ප භාවිතයන් තේෙනවා. එතර අපට හැමතිස්සම අපේ සියල ුවමනාවන් ඉටු කරගන්න පුළුවන්කමක් නැහැ මේ හිඟ සම්පත් එක්ක. එතකොටේඒ හිඟ සම්පත්වල විකල්පයන් අතර අපට සිදු වෙනවා හැමතිස්සම තෝර ගැනීමක් කරන්න. එතකොට තේරීම ප්‍රශ්නයන් නොවැලැක්විය හැකිවෙන්නේ සෑම ආර්ථිකයක් සතුවම පවතින සම්පත්වල හිඟ කම නිසාත් ඒවගේ මේ සම්පත්වල විකල්ප භාවිතයන් නිසා. ඔබ පැත්ේ ේ කරුණුද දෙක ඔබ මතුළ තුයි. නමුත් මෙතනද සමහරක් ශිෂ්‍යෝ විශේෂණ නදහරණය කරන්නේ සම්පත් හිඟහම පැත්ත විතරයි. නමුත් ඒ හිඟහමත් එක්කම තෝර ගැනීම තත්වේ ත්‍රිවුර වෙන්නේ ඒ සම්පත්තල පවතින විකල්ක භාවිතයන් නෙක්ක. එතකොට ඒ ප්‍රශ්නය තුළ මෝබෙන් විමසනවා මේ ප්‍රශ්න තරම් අහසු ප්‍රශ්ණන නොර නිසා මන් ලොකවෙලාවාගේ ප්‍රශ්නත්තක නෙනැහැ. නමුත් ඔබේ ප්‍රශ්නපත්‍රයේ සකස්වෙනකොට මේ හැම ආකාරයකම් ප්‍රශ්නති. ට පහසුවෙන් ප්‍රේශ වෙන් පුළුවන් ප්‍රශ්නකින් තමයි බොහෝවිට ප්‍ර්න කාරමාවේ. එයද ප්‍රධාන වශයෙන් හැම ආර්ථිකයක්ම කරන තේරීමේ ස්රූපයන් තුනක්තිේනවා. ඔබට මතක් කරන්න පුළුවන් අපි කියන විශේෂෙන්ම තේරීම ගැටලුවේ ස්වරූපයන් කෙලා අපිගත්තු තේරීමේ ගැටලුවේ ප්‍රධානවශයෙන් තියන ස්වරූප තුනක්තිේනවා එකක් තම අපි කියනවා කුමක් නිපදවන්නේද කුමක් කියන ප්‍රශ්නය ඒ වගේම කෙසේ නිපදවන්නේද එකක තමා අපිගන්නේ කා සඳහා නිපද වන්නේද. මෙන මේ තෝරාගැනීම ආර තුනත්ත එක්ක තමා ඔබ හැමතිස්සම මේ ප්‍රශ්නවලට මොදන සිද්දවෙ. විශේෂයම ලමයි මම තෞදුරටත් මතක් කරන්න කැමතියි දැන් කුමක් නිපදවන්නේද කියෙන ප්‍රශ්නයම ඔබට ලියන්න පුළුවන් තවාකාරයක්තේවා. සම්පත් බෙදාාවෙන් කිරීමේ ගැටලුව. කෙසේ නිපදවන්නේද කෙනකට ඔබට ලියන්න පුළුවන් නිෂ්පාදනය පිළිබඳ ගැටලුව. එ වගේම කා සඳහා නිපද වන්නේද කෙනෙකට ඔබට ලියන්න පුළුවන් දායම් විදියයාම් පිළිබඳ ගටක්ු. මේ ආකාරයෙන් ඔබට මේ ප්‍රශ්නයටට හරි පහසුවෙන් පිළිතුරක් ගුණු කරන්න පොළවා. යතර මේක ලකුණුතුන අපි කඩාගත්තොත් ලකුණු තුනෙන් මේ වගේ ප්‍රශ්නකදී ලකුණු දෙකක් බොහෝ විට හැම ආර්ථිකයක්ම ඇයි තේරීම් කරන්න කියෙන කාරනාවට බොහ විටේ න. ඔබේක විස්තරාත්මකව කියලාති ෙන් දව. ගේ ූලිකාර්තිික ප්‍රශ්නතුන සහන් කරනවට එක ලුණ කම්මෙන්න්න පුළුවන් ඒතරම් අපහසු ප්‍රශ්නයක් නොවේ බට පිතුරදීම සඳහා. අපි ඉළඟට බලමු දෙවන ප්‍රශ්නය දෙනි ප්‍රශ්න දදි. ඔබෙන් අහනව ම මේ ප්‍රශ්නය හදනකොට කාලයයක් පොඩ්ඩක් සම්බන්ධ කරගත්ත විශේෂෙන්ම ආර්ථික බහන්ඩයනු මොනවාදයි පැහැදිලිකොට කොවිඩ් වසංගතයේේ නිසා රජයේ නොමිලේ සපේන ආර්ථික බහන්ඩ නම් කරන්න කියලා. ඔබට පේනෝ ලකුණු හතරකුත් අප දීලතියෙන. එතක මේ ලකුණු තුනකුත් දීලතේනවා. එතකොට ඔබ පොඩ්ඩක් හිතන්න විශේෂෙන්ම මේ ප්‍රශ්නෙදී ඔබ තේරුම්ග්ඩෝන කොටස් දෙකක්ත්තේනවා. තැම් විභාගෙදී ඔබ පැත්තෙන් මේ කාලේ තුළ හොඳ සූදානමක් කදාගන්න ඕනේ ප්‍රධාන වශයෙන් ඔබ ප්‍රශ්නය කියවල ඒ ප්‍රශ්නිෙන් ඔබෙන් අහන කාරණාව ගැන හොඳ වැටහීමක් ගන්න. විශේෂෙන්ම ඔබ කරයුත්තේ ප්‍රශ්න ලකුණ ටිකත් එක් කල යම් වෙන් කිරීමක් කරග න්න පිළිතුයි. බ ආර්ථික හන්ඩ කියනෙක මෙතැදි හඳුන් වන්ඩුවේ. මොනදළම ආර්ථික හන්ඩ කෙළපිගන්නන්නේ අපි කියන ආර්ියක් තු ඌමනාවන්ට සාපේක්ෂව හිග සැපයුමක්තින හණන්ඩ. ඒම නැත්තං අපි කියනවා ආවස්තිික පිරිවයක් දරල බිහිකරපු බහන්ඩ තමයි, අපි ආර්ථික බහන්්ඩයක් කෙල කියන්න. ද ආර්ථික හන්ඩයක් කියනෙක හදුන්වල ඒ නිර්වචය කොබ දිරිපත් කරන පුළුව එක ඔබට ක කම්ේු. ඔබ හනො මේ කාල ඇත්තෙක් සාමාන්‍යෙන් අපි ආර්ථික විද්‍යා ප්‍රශ්ණ පතරය තුළ ඒ කාලේ සිදවීම් ගැන ප්‍රශ්ණ කලා දෙදා විස්සේ උසස් පෙල විභහගේ තුළත් ඒ කාලේ තුළ තිබ ප්‍රශ්න ගැන සාකච්ා කලා ොවි-19ග නැහවා. එතකොට ඔබේ ප්‍රශ්න පත්තරය තුළත් ඒවා විවිධාකාරෙන්ගහන්න පුළුවවා මේකෙ හනවා මොනමද රජයමගගේ නොමිලේ සපේන ආර්ථික හන්ඩ. ඔන්න උතනදී ඔබ ප්‍රශ්නය කොයිතරම් හොඳට කියව්වද කියනෙක ඉතා වැදගත්වෙන. එමයි ඔබට නිකම්ම ආර්ථික බහන්ඩ ටිකක් ලියන්න බෑ. මේ වසංගත තත්වය තුළ රජයමගින් නොමිලේදෙන ආර්ථික හන්්ඩයක් පෙන්ටුව. ය ඔප දන්නවා මේ වසංග තත්වේ ආරම්භ වෙච්ච මුල් කාලේ නිරෝධදායන මදධ්‍යස්ථාන හරහා සේවාන් රජ නොමිල ලබාදූන්න. ඒ ආර්ථික හන්ද. ඒවට සම්පත්තිරිවයක් රජය දරනවා. එ වගේම කොවි ඩාසාධිතවෙච්ච, රෝගීන්ට, රෝහල්වල නිරෝධහයින මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබාදූ. ඒවා නොමිේ සපයිවක් ඒ අවස්ථික පිරිවයක් දරපු බහන්ට. ඒවගේ මොබ දන්නව දෛනික වශයෙන් CR පරීක්ෂණ රජය මගින් කරනවා. ඒවගේ රැපි ටන්ඩිචන් පරීක්ෂණ කරනවා. හැබයි මේවා සහරක්විට ඔබට හිතේ පුද්ගලික රෝහල් වල සල්ලි ගෙවලත් ගන්න. එන්ස සෝබ කියන් නොනමේ වෙලාව රජය මගින් සිදු කරන. එතකටම රජය නොමිලේ සපේනේ කක් පට පත්ව. ඒවගේ මබට පේනවා මේදවස්වලල් මුළු රටපුරාම එන්නත් කරන වැඩපිළිවෙවලා ක්‍රාත්මක් කරන. යිහින ාම් හරි එමනැත්තං ස්ට්‍ර සනිකා හරි එහෙමනත්තං ෆයිහරි මේ මොනමහරි ආකාරයක විධ නම්වලින් හඳුන්වනඉන්නත් නොමිලෙ ලබාදීම් කරනවා. මේ සියල්ල ආර්ථික බහණ්ඩ රජයක්මගින් නොමිලේ සපේන ඒ අතරතුර සමහරක්විට අඩවාදෑම් ලබීන්ට විවිධහාර බහන්්ඩ බෙදාදීම් කරනවා. මේ සියල්ල මහජනයට නොමිලේ ලබා දුන්නන්න ඒවා වෙනුවෙන් රජය සතුව යම් පිරිවයක් තැරීමට සිද්ධ වෙන. එනිසාපියව සලකන්නේ ආර්ථික හන්්ඩ දියටට.ඒවගේ තැන්වලද. ඔබ පවතින තත්වයන් තුළ යම් හඳුන ගැනීමක් කරලා ඒවට ලේසියෙන්ම පිළිතුරක් සපයන්. සාමාන්‍යල්ලමයි මේ පලවෙඩි ප්‍රශ්නය තුළ ඔබට පහසුවෙන් ලකුණු ලබාග නවකාශයක්තියෙනවා. එන්සායේ අවකාශය ඇතුලේ ඔබට පහසුවෙන් පිළිතුරලියලා ලකුණු ටික එකතු කරගන්න මේගේ ප්‍රශ්නකතිී ඔබ ඇතර මත්සා දරීමක් කරඩුව. අපි ඊළඟට බලමු තුන්වැනි ප්‍රශ්නය, ම මේ මුල් ප්‍රශ්ණ එතරම් ලොකුවට ඔබත්ක සාකච්ඡා කරන්න නැත්තේ මේ ඔබට පහසුවෙන් ප්‍රේශ ෙන් පුුව තැයි. तन, हाई, हाई के के ි ගත්තුත් ඉළඟ ප්‍රශ්ණන, බෙෙන් අහනවා ටිකක් කොන්න වෙනස්ව ප්‍රශ්ණයන. ಭූමියහා ප්‍රාගධනය කියන නිෂ්පාදන සම්පත්තාතර වෙනස දක්වන්න ඇතැම් අවස්ථාවලදී ස්වභාවික සම්පත්, ප්‍රාග්ධනය ලෙස සලකුණු ලබන්නේ ඇයිදයි පැදිලි කරන්න. ලකුණ හතරක් වෙන් කල්ලද නවා. ඔබෙ අහනෝ පැහැදලිවම මෙතන භූමියයි ප්‍රාග්ධනයයි කියන සම්පත් දෙකේ වෙනසක අන්්ඩුවේ. එ වගේම මේ ප්‍රශ්නය තව කොටසක් මතු කරනවා සභාවික සම්පත් කියන කොහොමද ප්‍රාග්ධනයක් කියලා සලකන්න කියලා. දැංලමයි මේ වගේ ප්‍රශ්නයක් ඇතුලේ ං ඔබට මොලින්ම කියන ඔබේ ලකුණුටික හරියට සැසුන් කරන්න. කොහොමටත් මෙතන ඔබට සිද්ධ වෙනවා භූමිය කියන එක හඳුල්වන්. ඒකට ඔබ එක ලකුණක් කොහොමත් හම්බෙනවා. ඔබට සිද්ධ වෙනවා මේකේ ප්‍රාග්ධනය කියනෙ එක හඳුන්වන්න. ඒකට ලකුණක් හම් වෙනවා. ඉතුරු ලකුණු දෙකගන්න ඔබ යම් පැහැදිලි කිරීමක් දෙ නවශ්‍යයි කොහොමද සභාත් පාගධනයක් ලෙස සලකන්නේ කියලා. අපි මේ කාර්ණනා දෙක ටක්ගල මතක් කරමුළමයි. දැන් ඔබහිතන්න. භූමිය කියල නිෂ්පාදන සාධක අපි හඳුන්වන්නේ කොහොමද සභාවධර්මය දායා දෙයක් විදිහට ආර්ථිකයට ලැබිලා තියන. හැම වර්ගකටමයිති සම්පත්වලට අපිේ නොබූමිය. සභාාවධර්මය දායා දෙයක් ලෙස ආර්ථිකයට ලැබිලතියන්න සියලු සභාවික සම්පත් අපිේ නොබූමියය. එතුගටමයි අප ප්‍රාගධනය කොට හඳුුවන්න. අපි කියනවා නිෂ්පාදන කටේතු සඳහා යොදාගන්න මිනිසාවිසි නිර්මාණය කරපු, නිෂ්පාදන ආධාහරකවලට තමා අපික කියැන ප්‍රාක්්ධනය. එක වරක් මார்කකිින් කීමකේ ත්තරයක් දුන්නා නිෂ්පාධනය කළ නිෂ්පාදන සම්පත් ප්‍රාක්්ධනය කියලා. භූමිය කැනෙ සබහදහමින් ලැබුණු දෙයක්. පරාග්ධනය කියල කියන්නේ මිනිසාවිසි නිර්මාණය කරපු දේයක්. තර මේ කාර්නාදකේ වෙනස නිර් චනයතුලයි ඔබට කියන්න පුළුවන් කමක් ේනවා. තැම් මේ ප්‍රශ්ණය තුළ ඔබේ විමසනවා. කොහොමද සභාවික සම්පත් කියනේවා ඇතැම් අවස්ථාවල ප්‍රාක්්ධනයක් බෞට පත්වෙන්. තැන් මින මේ වගේ ප්‍රශ්නකදිලමයි, ඔබවඩා තාර්කිකව හිතල උත්තරලියන්නෙක් නොවනොත් ඔබට ඒ ලකුණනොහමවෙන්න පුළුවවාන්. න්‍යායාාත්මකව නිර්වචන දෙක් කොබි දිරිපත් කලා හැබැයි ඔබ සාර්ථක වෙන්නනම් මේ අන්තිම කොටසට හරි උත්තරයක් දෙන්න ඕන. සභාවික සම්පත්, කොහොමද ප්‍රාග්ධනය බවට පත්වේෙන්. මංඟ ඔට උදාහරණ කීපයක් කියන්නවා. දැන් ඔබ හිතන්න? තිස් ල අප උදාහරනවලට යන්න කලින් ुटක් තාවත් ැදිිරගම් බ කල්පනා කරන්න සාමාන්‍යෙන් සභාවික සපත් කියල සලකන්නේ ආර්ථික विද්‍යාවේ සභාව ධර්මෙන් ලැබිලතින දේවල්වල යතා සභාාව. අපිහමත් කියනවා. සභාවික සම්පතක් केවත් භූමියලෙස සලකන්න නම් ඒ සබදහමෙන් ලැබුණුදේ, ඒයාකාරම පාවිච්චි කරண்டඕන. යතා සභාාවෙන් භාවිතා කරන්නඕේ, වෙනස්කම් කරන්න බෑ. බට තේරෙනවනේ දළමයි ඔය හිරුුව එලිය වාතේ වගේ දෙයක් හැරුණුකොට සබාදහමෙන් ලැබුණු අනිද්දේවල් එලෙසින්ම නිෂ්පාදනට යොදාගන්න හැකියාවක් නෑ. එතකොට ගොඩක්විට මිනිස්සු කරන්නේ ඒ සාදහමෙන් ලැබෙනදේවල් ශ්‍රමය පාග්ධනය මේවා භාවිතා කරමින් වෙනස්කම් ඇති කරලා ඒවා නිෂ්පාදනට යොදාගන්නවා. එතකොට සභාවික සම්පතයේ යතා සභාාවය නොවෙයි තියන්නේ. සභාවික සම්පත මිනිසුන් විසින් විද වෙනස්කම්වලට භාජනය කරලයි අන්න නිෂ්පාදනට යඋදාගන්න. එතකො ටිියකට කියනවා ප්‍රාක්තනයක් කියල. ඔබය පැත්තෙෙන් එහම චේදයක්ක දෙකතු කරන්නටඕනේ. හැමවිටම භූමිය ලෙසාපි සලකන්නේ සභාවික සම්පත්වල පවතින යතා සභාවය. සභාවික සම්පත ඒ අවරින්ම භාවිතාවනක. නමුත් සාමා්‍ය බොහෝ නිෂ්පාදන කටයුතු වලදී මේ සභාවික සම්පත් වෙනස්කම්වලට ලක් කරනවා. අපි උදාහර කීපේකට දැ ඔබ හිතන මයි. bajar කත්වොත් විධ පැතිවලින් ඔබට පොළුවන් හිතන්න මෙने මෙහම බොහ ළමයි වරද ගන්න උදාහරණයකුත් මංගන්න ෙන් කुමරක් දැ ඔබ ගොඩක් වෙලාවට හිතනවා කुමරක්කිව්ුව මේක සභभाविක සම්පताක් භූමිය केලා නමුළමයි भूමියයට නෙ මේේ කुර අයිති වෙන්නේ ප්‍රාක්් ධනයට ඇඒ යම්කි से ඉඩමක් කुමරක් බාවට පත් කරන්න මිනිසු වෙනස් කම් කරනවා පස පෙරලල වතුර බැදලලා ිය दिහාදලා රවල් හදල්ලා මඩ කරලා මේ වගේ යම් ක්‍රියාවලින් කිහිපයකින් තමයි කුමර බහිව. එතකොට මිනිස්සු මැදිහත් වෙලා වෙනස්කම් කරාට පස්සේ කුමර කියන එක බිහිවෙන්න ඒක ප්‍රා්ධනයක් ලෙ සැපි සලකන් එක බූමියනවෙේ. ඔබ හිතන්න වන සතුන් අපි නිතර කියනවා වනසතුන්න්න අයිති වෙන්න සභාවික සම්පත්වට බූමියයට හැබැයි මේ කැලෑවලඉන්න සත්තුන් සමහරක්විට අල්ලගනැවිල්ල විවිධ පුරුදු පුහුණුවීම් කරලා ක ඩා ලට ො ග න්න . විධ තරಂග සඳහා යොදාගන්නු. පොලීසිවල හමුද වල ආරක්ෂණ කටයේතු වලට යොදා ග න්න. ළමයි එතකොට ඒ සතුව නිෂ්පාදනයට යොදාගන්න සතුන් අපි සලකන්නේ සභාවික සම්පත කියලා නෙමයි එතකොට සලකන්නේ පರක්ග්න කියලා. හේතුව තමයි සභාවික සම්පතේ යතා සභාාවනෑ මිනිසුන් විසින් වෙනස්කම් කරමි ේ දේවල් වෙනස් කරලතිීනවා. ඔබහිතන්න තවපැත්තකින් අපි කියන මේ වර්සා ජලය. එක සභාවික සම්පතක් නෙ. හැබැයිලමයි මේ වැසි ජලය සභාවික සම්පතක් උනල්. මේ වැස්ස වැටනකොට මේ ජලේටික එකතු කරගන්න, වැව්හදල ඒ වැැව්වල එකතු කරගත්ත වතුර පාවිතා කරලා ಹුෂිකර්මය කරනවා. එතකොට ඒ වැවහදල එකතු කරගත්ත වතුර, අපට දුරටත් සභාවික සම්පතක් නොවෙේ. එතක කොට අපි කිය නකට ප ಾක්තනයක් කිය. මතු ඔබට මං උදාාහරණ කීපයක් කියකිව්ව, මේ වගේ ප්‍රශ්නක ලකුණු ගන්න ඔබේ පැත්තෙන් හොඳ උදාහරණලියන්ඩු. අඩුම තරම මේ එක උදාහරණයක් අ ඔබලියන උත්සාදරීමක් කරන්න. එනම් මෙතැන ඔබට පැහැදිලිවෙන්න ඕන දැන් අපි මේ ලකුණටික ගත්ත විදිහපවා පැහැදිලි කළේ මේක් වැඩේ සාර්ථකවෙන්නේ ඔබේ පැත්තෙන් ලකුණුටි කඩා ගත්තු. මේ දෙන්න නිර්වාචනය වගේම ඒ දෙන්නගේ වෙනස පෙන්න්න ඔබේ පැත්තෙන් යම් පැහැදිලි කිරීම උදාහරණත් එක්ක ලියෙක වැද. නම ඊළඟට අපේනවා ප්‍රස්්ටංක හතරට. බදන්නව සාමාන්‍යෙන් විභාග ප්‍රශ්නයක් ලකුණ විස්කින් හැදදිලතය. තරයි ලකුණු විස්ස තමයි අපේ ප්‍රශ්න කොටස්ස එකක සාකච්ච කරන්නේ ම මේ අරන්තින ප්‍රශ්නවල සාමාරක්විට යම් විදිහකට ප්‍රමාණය වැඩිවෙන්න පුළුවන් ඒවුනත් මේ හැම ප්‍රශ්නයක් ඇතලොට යම් ැනුම ගන්න පුළුවන්. උබලන ෙනහනවා. කෝවි දහන මේ වසංගත ව්‍යප්තිය හමුුවේ ආර්ථිකෙන්නේ හැතිවූ පහත දැක්වෙන එක්ෙක් සිදුවී. නිෂ්පාදන හැකයා මයිමක් පදනම් කර ගනිමින් පැහැදිලි කරන්නේ එක සේද කියලා. ැංග මයි මෙන මේ ප්‍රශ්නයදී ඔබ ඉතා සැලකිලිමත් වෙන්න COෝVID- 19 වසංග තත්වේ තු ලැතිවෙච්ච සිදුවීම් පෙලක් කකොට දෙනවා. ඔබෙන් හනවා ඒ සිදුවීම් කොහොමද හැකයාමායිමකින් පෙන්න්නන්. දැ ඔබ මෙතනද මෙන මේටික මුලි මතක් කරගන්න. ඔබ මොකදද මේකට අඳන හැකයාමායිමක් සර්ලරේ කියය හැකියාමායිමක්ද මූලට අවතල් හැකයාමායිමක් දඔබ ගන්නේ. තමයි හැමවිටම ඔබට නිදහසතියනවා ප්‍රශ්නය කියල නැත්තං සර්ලදේ කියය හෝ ූලේ ටවත ඕන හැකයාමයිමක් පාවිච්ි කරන්න. දර මේක ඔබට කිය නැ ොකද වර්ග කියල ඔබට ඕනෙක් පාවිචි කරන්න පුළුවන්. ඒ වගේ මීළඟට ඔබට එන්නන ප්‍රශ්නයක්තමයි බහන්්ඩ මොනවා දක්ෂ දෙකට යොමු කරන්න. දැල්ලමයි මේ ප්‍රශ්නයහෙම නිශ්චත වශයෙන් බහන්්ඩ දෙක් දක්ව නෑ එතකට බට ඕන හන්්ද එක ගන්න පුුව අප සාමාන්‍යෙන් ගන්න ඉංග්‍රීසිය කරුදා එක් හන් හන්ඩ ඒ හන්ඩ බී හන් ඕන එකක් ගන්න. හැබැයි යම්කිසි ප්‍රශ්නයක් තුළෝබට දැනෙනවන. යම් බහණ්ඩයක් විශේෂයෙන් ලියන්න ඕන කියලා අන්න එතනද ඔබ ඒ බහණ්ඩේ පාවිච්චි කරන්නම වෙනවා තැන් අපි සාන්‍ය ආර්ථක විද්‍යාව ගන්න බහන්්ඩ යගලබ දන්නවන්නේ කෘෂි හන්් කාර්මික හන්ඩ ප්‍රාගධන හන්ඩ පරිභෝචන බහන්ඩ, රාජ්‍යංශයේ බහන්්ඩ පෞද්ගලිකාශයේ බහන්ඩ සිල් හන්්ඩමිරි හන්ද අපිියෝොම ගන්නවා. ඔබ බලන මේ කැඇතුළේ යම් තැනකදි ඔබට එහෙම බහ්ඩ යුගලක් වැදගත් වෙනවන ඒවගේ තැන්වලද ඒව ගන්න බ සැලකිලිමත් වඩෝ. අපි මේකෙ පලවෙනි කොට සරයාමු. ඔබෙ අහනෝ මුලින්ම වසංගතයේ හේතුවෙන් ශ්‍රම හමුදාවේ පිරිසක් ජීවිතක්ෂයට පත්ව වුණ දැන් මේ කතා වැත්තක්නේ ලෝකෙ හැම රටකම මේ වසංගතය නිසා යම්කිසි පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා ළමයි හැමතිස්සම ශ්‍රම හමුදාව ශ්‍රම බලකාය කල කියන්නේ ආර්ථිකය සම්පතය එතකොට මේ ශ්‍රම බලකායෙන් කොටසක් ජීවිතක්ෂයට පත්වනවා කෙල කියන්නේ සම්පත්වල අඩුවක් වෙනවා. රෆි ගත්තුොත් මෙතනදී නිෂ්පාදන හැකයා මායිමක් අන්ඳනකොටට ිහන්් දෙක්ගන්නන මේක අපට විශේෂෙන් සහන්රන්න බහන්ඩන අපි එක් හන්ඩ හන් කෙගමකු එත ගොට අපි මේකට මූලේට අවතල් හැකයා මායිම කුද්ගමකු මූලේට අවතල හැකයාමාීමක් අපි ඇඳලා දෙැන් අපි පෙන්න්නඩෝනේ මොකදද වෙන්න මේකට මම කිව්වා ත්‍රමබලකාය ජීවිතක්ෂයට පත්වනෝ කියන්නේ සම්පත් අඩු වීමක්. ත්‍රබදන්නවා සම්පත් අඩුනොත් නිෂ්පාදන හැකයා මායිම වමට විතැන් වෙන. කලින්තිබ නි්පාන හැකයා මායිම වම් පැත්තට විතැන්වීමක් සිත්දක. මොනක්ෂෙන්ද අක්ෂ දෙකෙන්ම්මද ඒගන ලොකු තර්කයක් මේ සිදුවීමඇතු ලබට කියන්නේ. ඔබ පෙන්නඩෝනේ ශ්‍රමහමුදාව ජීවිතක්ෂට පත්වනානං හැකයා වඩුවෙනවා වක්්‍රය වමට විතැන්බවා. අබලම ඊලං කොටස. ඊළගේක ඔබෙන් අහනව ආර්ථිකය විවිධ කාල සීමාවන් තුළ වසා දැමීම නිසා ලොක්ඩවන් එක නිසා කර්මාන්ත ශාලා ්‍යවෘර්ත වනේ නැ තෙල්ලමයි? කර්මාන්ත ශාලා වෘත වුණේ නැති එක. අපි කොහොමද හැකයාමාීමකින් පෙන්න්න. ඔබ මට මේක උත්තරයක් දෙෙන රජෝම. ඔබට ගෙදර ඉන්න ගමන් මේමට පිළිතුරු දෙමින් මේ සාකච්චාවත්ක සම්බන්ධවෙන්න පුළුවන්. ඔබ කියන එක අපට හෙනවද නැද කෙනෙට වඩා ඔබ පුළුවන්තරම් මේ කටයුත්තත් එක්ක ඉඳගන මේකට සම්බන්ධ වුණ ඔබට හොඳ ප්‍රතිඵලයක්ත්තයේ. එසම මේ ප්‍රශ්න පත්තරේ සමහරක්කවිටට කලින්දවසදුන්න නිසා සමහර මේට උත්තරලිය ඇති සා දරුවන්ට පුළුවන් ඒ උත්තර මේ කියන ලකුණු එ මා කරගන තමන්ට ඇගීමක් තනියෙන් කරගෙන මේ කටයුත්තට සම්බන්ධ වෙන්න තැන් ඔබ හොඳට හිතන්න කර්මාන්තශාලාවක් වහල දැම්ම කියන්නේ ඒ කර්මාන්තශලා විනාස වනේ නෑ ඒවගේම ශ්‍රමිකයෝ මිය කියනෑ කටේ සම්පත්වලට හානියක් වුණ එනෑ හැබැයි මේ ලොක්ටවු එක නිසාමොකද සිද්ධ වුුණේ මේ සම්පත් උපයෝජනය වුණේ නෑ ළමයි කර්මාන්සාාලා වහලා නි්පාදනය වෙන්න ්‍රමිකෝ ගල්වල නිශපානයක්නෑ ොහද තිබ්බේ සම්පත්වල සේවා වියුක්ති තත්ත්වයක්. අපි සේවා වියුක්තිය පෙන්නන්නේ හැම තිස්සම ඇතුලත තියන ලක්ෂකින් කියනක තම අපි පැහැදිලි කරන්න. එතකොට සේවා වියක්ති තත්වය හැමවිටම පෙන්න්නන්නේ ඇතුළල ක්ෂක කා තු ති ච තත්ව ත අපි පැදිලි කල. එතොර ඊළංඟ ප්‍රශ්නයට අ අපිගියෝත් ඊල්ංගේක හනවා හටේ දැඩි ආර්ථික පසු බැසීම හමුවේ සේවා වියුක්තිය තවත් ති හලයනවා. තම ඔොහො හි න ප ශ්න. සේවා ವಯುක්තිය ඉහಲෑන. දැවග දන්නවා ක කියනවා ಡಡಿ ಆර්ತಿ ಸು ಸ මු ැම රටකට ම මේ ಸංගತ ක් ಆ ಸ ಮක් ್ ර ක්್ತ ಹ ಿ ಸ ಮ ඉ කියන. තමයි ಆಾ್ ි ಸ ಮ ತ ක්ಕ ಸೇ ವಯක්್ತ ක්್ಷ . ේවා ්‍යියුක්තිය තවත් වැඩ වෙනවනං වෙන්්ඩෝනේ මේ ඇතුළතතියෙන ලක්‍ෂයලමයි තවටිකක් මොකක් වෙනකද පහලටේන. දැ සමහරලමයි මේක වර්දනෝ ඉහලයාමකව මුඩට එන්නාදනවා. සේවා වි්‍යුක්තිය වැඩි වෙනවා කියන්නේ තවත් ඇතුළට ලක්ෂකට ගමන් කිරීමක් ළමයි. ඒවගේම සහරවිට ඔබ මේකට ඇතුළ ලක්ෂ විතරක් ලකුණු කරන. ඒවට විභාග ලක්ුණු දෙන්නෙ නෑ. ේවා ව්‍යුක්තිය ඉහලයාමක් කියෙලා කිය ඉතා පැහදිිව මේ ලක්ෂය ඇතුට ෙන්න්ඩ ෝන්. අන්නේේ අදහ ඔබ ඉතාහද. අදාසතියා ගන්න මේ කරුණු පැහැදිලි කරත්ති. ඒවගේම ඊලකට ඔබෙන් අහනවා සෞඛ්‍ය සේවා සඳහා වැඩිපුර සම්පත් බෙදාවෙන් කර නා්ඩුව ීරණය කරනවා. එ තුට මයි ඔන්න ඔත්තනද ඔබප පරිසං වෙන්ඩඕනි. පැහැදිලිව කිය නවා සෞඛ්‍ය සේවා කියලා. එනං එක බහණ්ඩයක් විදිහටොපොට ගන්න වෙනවා සෞඛ්‍ය සේවා. අනිත්තකට ඔබ වෙනත් සිවිල් බහණ්ඩ වගේ ඕන එකක් ඔබට ගන්න පුළුව. ඕ කරිගන්න. දැම් පෙන්න්නන්න ඕනේ සෞඛ්‍ය සේවා වලට වැඩි පුර සම්පත් බෙදාවෙන් කරන. අපිහිතම හැකයාමයිමේ මෙතන ඉන්න කියේලා සෞඛ්‍ය පැත්තට වැඩිපුර සම්පත් දානවන අපට පෙන්න්නන්න වෙන්නේ මේ වක්‍රදිගේ පල්ලෙහටේනවා. අනෙක් බහන්ඩෙන් සම්පත් අඩු කරලා මේ බහන්්ට මාරු කරනවා. මෙතරදි වැරදිට ගන්නපා සෞඛ්‍ය පැත්තෙන් දකුණට විතැන් වෙන්නේ. සම්පත් වැඩි වෙනවා නෙමෙයි තියන සම්පත්වලින් වැඩි ප්‍රමාණය සෞඛ්‍ය සේවා සඳහා බදාව කරනවා. එතකොට වන්නන සෞඛ්‍ය පැත්ත මේක ලක්ෂේ ගමන් කිරක් වෙන්ඩු. අන්තිම ප්‍රශ්නයෝඔබෙන් අහන්නන්නේ මෙතන? සාාර්ථක එන්නත් කරන වැඩසටහන කර ආර්ථිකය ක්‍රම ක්‍රමෙන් ්‍යෘර්ත කරමින් සාමාන්‍යතත්වට පත්වෙනවා. දැල්ලමයි ආර්ථිකය සාමාන්‍යතත්වට පත්වෙනවා සාර්ථක එන්නත් කරන වැඩසටහනක් කරහා. දැංඉන්නන්නේ ආර්ථිකගේ සාමාන්‍යතත්වෙන මේ ඇතුළ තලක්සේක. එන්නත් කරන වැඩසටනේ සාර්ථකත්වය ඇතේ කාර්ථික ටිකටික විවෘර්ත කරකර තියෙන සීමාවන් සමහරක් වි අඩු කර ආර්ථක ඉස්සරහටයින. තාමත් ආර්ථිකගේ සට සීය යහපත් තත්වට පත්වනා කළ මේක කියන්නේෑ. පත්වෙමින් තියන. සාමාන්‍ය තත්වට පත්වෙමින් තියනවා. එනිසා මේක උඩට එන්්ඩෝනේ හැබැයි වක්්‍රේ මතට එන්න බෑ. දැම් ඔයවගේ තැනකද ඔබ වක්්‍රේ මතටාවතඒක වැරදි. සාමාන්‍ය තත්වට මේ ආර්ථිකේ පත්වමින් තියෙන නාකාරය තමයි ඔබ මේක හරපෙන්න්නන්නවා. ඇතුළත ලක්ෂයක සිට වක්්‍රය දෙසට ගමන් කිරීමක් විදිහට ට මේ කරුණ පෙන්න්න පුුව. මත මේ සිද්ධිය ඇතුළ බ වඩ නිරදි ඔබෝධය කරන්න නැති. එක් කරුණු කිහිප, හොඳින් මතකතියාගන් හරි ප්‍රවේ සම්වෙන්න ඉතා නිවරදිවම අදාළ ලක්ෂ ලකුණුකරන්න ඊ තල්ල දාන්න මොන පැත්තරදගේ කියනක පැලි කිරීමක්කර.. අපියද සාක්ඡා කරම ඉන්නේ ආර්ථික විද්‍යාව කියෙන විෂයටතේ ආර්ථික විද්‍යා, ප්‍රශ්නපත්‍රයේ, දෙවන ප්‍රශ්නපත්‍රය තුළ, ම ප්‍රශ්නි ද චා කරමග තව පුංචි කොටස්කේයක් තිේෙනවා ඉන් පසු අපි දෙෙවනි නිපපුනතතා පදන කරත් දෙෙනි ප්‍රශ්ටය මම. අපි පලවනි ප්‍රශ්නතාව පුංචි කොටක්ක්‍රතින කරන්න ඔබෙන් හනවා සංඥක සැලසුම් කරනයයි මද්‍යකත සැලසුම් කරනය කියනක වෙනස් වෙන්න කොහොමද ලකුණු දක් විදිට මේක පෙන්නල තිෙනවා. මද්‍යකත සැලසුම් කරනය සංඥක සැලසුම් කරනය කියන ඒවාතර තියෙන වෙනස. තැන් මේක හරි වැදගත් මේ ට අලු ප්‍රශ්න ම. මද්්‍යගත සැලසුම් කරන සං berkeක සැලසුම් කරනය මේ දෙකම එකවගේ අදහසක්කො ටේ නවා. නමුත් මේවාතර වෙන සබ තේරුම් ගත යුතුයි. මදධ්‍යගත සැලසුම් කරනයක් කියලා හැමවිටම අපි අදහස් කරන්නේ විදහනගත නැත්තං සැලසුම්ගත ආර්ථික පද්ධතියක් තුල, ಮූලි ආර්ථික ප්‍රශ්න විසිඳ ගැනීම සඳහා සැලසුම් අධිකාරියක් රහා ආර්ථික සැලස්මක් හද ට තු කරනවා. අප ඒට න මද්‍යගත සැලසම් කරනයක් කියලා. සැම් අධිකාරයේ විසින් මධ්‍යකතව හදන ර්ථික සැස්ම තුළ තමයි සියලු ප්‍රශ්න කුමක් කෙසේ කා සඳහෙනු ප්‍රශ්න විසඳා.ඒ එක තමයි මධ්‍යගත සැලසුම් කරනය. හැබැ ළමයි සංඥක සැලසුම් කරනය කෙනෙ කීටවඩ අ වෙනස් විශේෂෙන් අපිකෙනන ඔය ප්‍රංශයේ දකුණුකුරයා මේ වගේ රටවල සංඥක සැලසුම් කරනය කෙළ කතා කරන අදහස මධ්‍ය සැලසුම් කරනය වෙනස්. වෙළඳපල ආර්ථිකයක් තුළ පවතින තොරතුරු ූර්ණතාවයට පිළියම් කරන රජයේ මැදිහත් වෙනවා ඒ හරහා ආර්ථිකේ ක්‍රියාකාරිත්තය වැඩිදියුණු කරනවා. ත්‍රප තේරුම්ගන්න සංඥක සැලසුම් කරණය තුළ වෙන්නේ. වෙළඳපලා ආර්ථිකය, අඩුපාඩුවක් ලෙස ඔබ ගෙනගෙනතියන්න. තොරතුරු අපපූර්ණතාවේ කියනක ආණ්ඩුව මැදිහත් වෙලා, තොරතුරු සපේල ආර්ථිකේ ක්‍රියාකාරීත්වෙන් නංවන්න දායිකත්වයක් දෙනවා. ඉතර ඔය හැදිනීමම් දෙක වගේම ඔබට ඒතුෙ තව වෙනසක්කිවේ වෙනවානළම මොකද වෙනස. මධ්‍යගත්ත සැලසුම් කරනේ ක්‍රියාත්මක වෙන්නේ, ධ්‍ය සැසුම් අධිකාරරියක් කියඉන්නේ සැලසුම් මාර්ථික වල. එතර දධ්‍යකත සැසුම් කරන ති සැස මාර්ථික වල හැබැයි සංඥක සැසුම්රනේ ක්‍රියාත්මක වෙන්නේ වෙළඳපල ආර්ථික ක්‍රමයක් ඇතුළේ වෙළඳපල රටවත්තක්මේක වෙන. අනි පැත්තෙන්ලමයි මධ්‍යකත සැලසුම් කරණයක් තුළ හැමවිටම විදහන නියෝගතමා අනිකුත් කරන්න. එක කරන්න අනකිරීමක් තමා කරන්නේ. නමුත් සංඥක සැලසුම් කරනය හෙම නෑ සංඥක සැලසුම් කරනේද ආ්ඩුව කරන්නේ දිශානතිය සපේන නිෂ්පාදකයන්ට හෝ පාරි ෝගකයන්ට බදු පැනවීමම් හරහා සමහරක් විට අදහිළමත් කරනවා. සහනාධාරදීලා දිරිමත් කරනවා. එහෙම කරලා ආර්ථිකේ ගමන් කර යුතු පැත්තට ආර්ථිකේ යොමු කරවන්න උත්සා කරනෝ මසා නියෝගදීමක් කරන්නේ නමුත් ද්‍යකත සැලසුම් කරන තු ලබදන්න නියෝගතම දිගමතිය. ඒවගේම ව්‍යාපාර රජ පා කිරීම ද්‍ය සැ සුම් කරන දිසිද වෙන. ට ං್ಯ සල ූ කරන තුළ ෝ හැ ಮ ක ವ ರ ක් ර . ඒගේ ප්‍රශ්නකද ලකුණු දන අඩුම ගාන කරුණුත් දෙක පොඩි පැහැදිලි කිරීමක්ක බට දෙන්න පුළුවන්න්න එක තාමසාර්ථයි මේයකගේ අලුත් කොටස් ගැනත් ඔබ දැගනයන් මක අලුත්කගේ ලදහස් කරන විභාග ප්‍රශ්න පත්තරේ සංඥක සැලසුම් කරන ගැන ප්‍රශ්නහලනෑ කල. ඔබ ඒගේ දේවලු දැනග ගියොත් එවැනි ප්‍ර්නක උබට සාර්ථක උත්තර දෙන්න පුල්ුව. අපි පලවෙනි ප්‍රශ්නය අන්තිම කොටසට යොමන්න ඒඟට සූදානම් වෙල්න්නේ. ඔබෙන් අහනවා ඒක කොටස් දෙෙකට ප්‍රශ්න දාලාතියෙන්නේ. මුලින් මහනවා බහන්ඩ හා සාධක වෙළඳපොල නිකුත් කරන මල සංඥා පදනම් කර ගැනමින් මිලයන්ත්‍රනය මෙ වචන හොඳින් බලලමයි. මල යන්ත්‍රණය කොහොමද මූලිකාර්ථික ප්‍රශ්න විසඳන්නේ. දැන් එතනද ඔබ තාව පොඩි දෙයක් එකතු කරගන්න බහන්ඩ සාධක වෙළඳ පොලි සංඥා පදනම් කරගන. දැංලමයි ඔබේ පැත්තෙන් ඔබ දන්නවා ලකුණත් මේකට තුනක් දීලතේ නෝ. වෙළඳප ආර්ථිකයක් ප්‍රශ් සඳන්න ලයන්ත්‍රන. බ කිය ර්තික ප්‍රශ් විසඳ හැටි පහැදලිකන්න. ඔබ දන්න ි ර්තික ප්‍රශ්ණ තුයි ුමක් නිපදවන්නේදගෙන ප්‍රශ්නය. දෙවනියක කෙසේ නිපදවන්නේදකෙන ප්‍රශ්නය තුන්මිනියක කා සඳහා නිපදවන්නේදකෙන ප්‍රශ්නය. දැංඔබ මේක්ේක් ප්‍රශ්ණයට පිළිතුරක් ලියන් දෝනේ මිල යන්ත්‍රනයේ විසින් කොහොමද මේ ක් ප්‍රශ්නය විසඳන්න. අන්න එතැන්ටයි ඔබේ පිතුර ගුව. ඔප දන්නවා මිල යන්ත්‍රනය තුළ මේ ප්‍රශ්න විසඳද්දී. විශේෂයෙන් ඔබ කියන්න ඕන කරුණකාරණාතියනවා. ඒටික මේ උත්තරෙ එන්්ඩෝන. තැන් මම නිකං ඔබට කියන සහරවිට ඔබත් ලියල ඇති කුමක්ද නිපදවන් ලාබ සහිත බහන්ට. කොහොම දහදන්නේ ලාබදායික්‍රමයට. ඔය වගේ බොහෝම සරලවබ පිළිතුර ලිව්වොත් ඔබට විභාග හොඳ ලුුණක් කියන්නෑඇළමයි. දැ සහරවිට ඔබ විාග ලිය ඇවිල් පස්සේ කියන ලකුණුවඩ ීමම ොඳ ලිවා කිය. නමුත් ඔබ ොඳට ලියනවා කියන්නේ ලඟින්යන්න උත්තරලියෙකට නෙම. බ විභාග ස්කෝ කරගන්න නම් ඉතා හොඳින් මේ කරුණුකාරණ පැහදිලි කරන්නඩු. අපි පෝඩක්ම ඉක්න්න එක ගමුලමයි. ඔබ හිතන්න. මිලයන්ත්‍රනය විසින් කොහොමද කුමක් කියන ප්‍රශ්න විසඳන්. විශේෂයෙන් අපි කියනවා මිලයන්ත්‍රනය තුළ ළමයි නිතරම තීරග ලලාබෙත්තෙක් ත රඔබ කරුණු කීපයක් පලළගසන්න. කුමක්ද නිෂ්පාදනය කරන්නේ ලාබ සහිත බහන්්ඩ නිෂ්පාදනය කරනවා ලාබදයි නොමන බහන්්ඩ නිෂ්පාදය කරන්න න ොලි ඔබේ තාර්කයගේ. මේ කිය රනෝබ පොන්ට ු්රගන්න ලන ට හොඳයි. කුමක් නිපදවන්නේ දෙකෙන ප්‍රශ්න මලයන්ත්‍රනෙන් විසඳනකෝට ඉතා පැහැදිලෝබ තේරුන්ගන්න පලවනියක තමයි ඔබ කියන්න ඕනේ නිෂ්පාධනය කරනේ ලාබස සහිත බහන්ඩ. ලාබ නැති බහන්් එකක්ත් හදන්නෑ. යස දෙවනෝඔබ කියන්්ඩඕෝනේ ලාබ සහිත බහන්ඩවලත් සාපේක්ෂව ලාබ වැඩිබහන්ඩ වැඩිපුර නිෂ්පාදනය කරනවා. සාපේක්ෂව ලාබ අඩ බහන්් අඩුව නිෂ්පාදනයරන. නො දෙැත් තක්කිව. ලාේවා විතරයි හදන්නේ ලාබේවයිත් ලාබ වැඩියේවා වැඩියෙන් හදනව අඩවෙ වඩු වෙ හදනු. එත ොටලමයි තවදයක් එකතු කරන්න. කොහොමද සාපේක්ෂ ලාබ හන්ඩය මිල යන්ත්‍රණය හදුන ගන්න. ඒ හදුන ගන්න එළමයි අ බහන්්ඩ වෙළඳපොලෙන් හා සාදක වෙළඳ පොලෙන් නිෙකුත් කරන මල සංඥාවන්මද. බහන්ඩ වෙළඳ පොලේ හන්්ඩ මිලත් සාදක වෙළඳ පොලේ සාද මලත් මතයි තීරණය කරන්න වෙන්නේ මොන හන්ඩද ලාබ ක කියලා. ඔබ මේ කරුණු පෙළගස්ව ගන්න විදි හරි වැදග හො නක්ගන්න. ිගත්ත් කෙනි පදවන්නන්නේද. ැලමයි හැමතිස්සම අපි පාවිච්චි කන වචනයක් ඔබ ගෙනගන ඇති. වෙළඳපල ආර්ථිකයක් තුළ මිලයන්ත්‍රනයේද. හැමතිස්සම තෝරගන්නේ ආර්ථිකමේ වශයෙන් කාරයයක්ම ශිල්ප්‍රකම. සමල්ලම පපුද නක කියයන්න ස්‍රමස ක්ෂම් ්‍රාධණ සක්ෂක ල නි දින. ආර්ථිකම මේ වශයෙන් කාරයක්සම ශිල්ප්‍රමේ තමයි බණ් හදන ගන්න. මොහ ධාර්ථික වශයෙන් කාරයක් සමයි කියන්නේ. හැම විට අපි ක නෝ ලාබාදායකම ශිල්ප්‍රකම නැතම් පිරිව අඩුම ශිල්පක. කොහොමද පිරිවයා අඩු ශිල්ප්‍රම ො ගන්නන්නේ සාදක වෙළඳ පොළේ සාදක मिलල ගණන්නන්න දැංලම Yubaුබ නිකං හිතන්න සාමාන්‍යෙන් රටක සුල නිෂ්පාදන සාධක තියෙනවා ඒ වගේම දුලබ නිෂ්පාදන සාධක තියනවා සමහරට ශ්‍රමය සුලබයි එකො ශ්‍රමය मिल ඩුවයි සහරටව ්‍රාග ධන සුල තර ්‍රාගධ න ුවයි හැමවිට ආර්ථිකමය වශයෙන් කාරයයක්සම ශිල්ප්‍රකමය ලයන්ත්‍රනය හදන්නේ सुුලබ නිෂ්පාදන සාක වැඩියෙන් භාවිතා කල්ලා දුලබ නිෂ්පාද සාදක අඩුවෙන් භාවි කරලා. එතකොට කාරයක්ක් සම පිරිවයාඩ ිල්ප್්‍රමේවා. තුන්වෙනි කාරණාව. කා සඳහා නිපද වන්නේද කොම දොක පැදිලි කරන්න. අපි නො කා සඳහා නිපද වන්නේද කියෙ එක හැමතිස්සම තීරණයවෙන මිනිස්සුන්ගේ ආදායම් බෙදයාමත් තෙක්ක ආදායම ීරණේවෙන් ඔබ දන්න වෙළඳප ආර්ථිකක සාධක ප්‍රමාණයයා ඒ සාධ කොල මිලමත. එතකොට මයි වෙළඳපලාාර්ථිකයක් ඇතුලි සාධක ගොඩක්තියෙන ඉහල සාධක මලක් ලබන යම් පිරිසක් ඉහල ආදායමක් ලබනෝ. ඒවගේම තව පිරිසක්ඉන්නවා අඩුවාදායම් ලබන. ඒනි සාතම අපි කියන්න මියන්ත්‍රනය තුළින් විෂමතාති කරනවා කියලා. තැම මේ ප්‍රශ්න විශිදන්නනක කෝමද. අපි හැමතිස්සම කා සඳහා නිපදවන්නේද කෙනෙකින් අදහස් කරන්නේ හදන්න කාඩද කියෙනෙක නෙමෙයිනි අපි කියනවා කා සඳහා කියලා කියන්නේ හදපු නිෂ්පාධිතේ කවරු වින්ද භක්ති විද. එතකොට ළමයි ආර්ථිකේ ඉහ ආදායමක් ලබනය අර හදලතින නිෂ්පාතිිතයෙන් වැඩි ප්‍රමාණයක් අත්පත් කරගන්න. පහලාදායම් ලබනය අර හදලතින නිෂ්පාතිතයෙන් කුඩා ප්‍රමාණයක් අත්පත් කර ගන්න. ඒය අනුව සමස් නිෂ්ාතිතේ බෙදිලයනවා මිනිසුන්ග මොක් එක්කද ආදායම් බෙදයා මත් එක්. එතකොට ඔන්න යොවගේ මිලයන්ත්‍රණය තුළ ප්‍රශ්ණතුන විසඳන විදිහ එකින් එක එකක් එක ඔ ැත් ෙන් පෙළග ස් වන්නඩුව. මෙතන බට මේ සටහනක් දාානවට වඩා මේ කරුණු වෙනවෙනම කියන්නේ මේ සීමිත කායතුල ඔබට සටහන් ලියාගන්න වෙලාවක් නැහ. නමුත් ඔට මේ කරුණු පොයින්් කරන්න පුලුවන් මේ ලකුණගන්නක මේ ලකුණගන්න මේක. ඒක ඔබ දන්න දේවල්ෙක් ඔබ පාඩං කල්ල තිීන දේවල්ලෙක් ගලපගත්තු ඔබට යම් විදිහකට සාර්ථක පිළතුරු ලියන්නන පුලුවන් මති. අපි ඒ ප්‍රශ්න එෙක්ලමයි පලවෙනි ප්‍රශ්නය සම්පූර්ණය අවසන් කරනවා. ඔබේ ලියන ප්‍රශ්න පත්‍රරේ. ලනි ප්‍රශ්නය හැදෙන්නේ ඔය ආර්ථික සංකල්ප නිෂ්පාදන සම්පත්ඒ වගේ මාර්ික පද්ධති නි්පාදන හැකි ආදර්ශය කොටස් වලින්. අපි දැන්ොම්මේන දවනි ප්‍රශ්නයට. ඔබේ විෂේනිර්දේශයේ දෙවන නිපුනතාවෙන් තමයි දෙවනි ප්‍රශ්න හැදෙන්නේ. මං ඒවත් මතක් කරන්නේ එත්ත ගොටම ඔබ හොද අවබෝධයක් තියන්නේ ප්‍රශ්න හැන විදිහ ස සිල බස ගත්තෙක්. මහද දෙවන නිපුනතාව තින පාඩම් ඉල්ලුම සැපයුම නම්්‍යතාව සමතුලිතය. න්නඔේ ප්‍රහන පාඩන් කොට සහතරෙන් තමයි ඔබේ මේ දෙෙවැනි ප්‍රශ්නය සාමාන්‍යය විභාගි හැදේ. අපි ඒක ප්‍රශ්න කීපේට යොම්වේ මුලිින් මොබේ හනවා මිල පිළිබන්ධ අපේක්ෂා බහන්ඩේක ඉල්ලුමට හා සැපයුමට බලපාන්න එකෙසේද. මින් පෙර ඔබ නොදුටු ප්‍රශ්ණයක් මේක විභාගකව. නමුත් මේවා යම් මටමකින් හෝ බහාලති න මිල පිළිබඳ අපේක්ෂා කියනෙක්. දර අපි පොඩ්ඩක් කුත්සාහ කරම අලුත් ප්‍රශ්න එක් තව දුරට ඔබේ දැනු වැඩිර දල්මයි මිලිබඳ අපේක්ෂාවක් කියන්නේ අනාගතයේ මි ඉද අනාගතයේ මිල පහලයයිද කියන බලාපොරොත්තුවා. තුර අපි කියනවා මේකෙදී අනාගත මිල එක්කෝ ඉහලයනවා කියලා හෝ පහලයනව කියල තම අපේක්ෂාවක්තිය. අපට ගන්න වෙන්නේ අනාගත මිලාපේක්ෂා කියලා එක්කෝ අනාගත මිල ඉහලයනවා එක්කො පහලයවා. ඒ ඉහල පහලයාම ඉල්ලුමට සැපයුමට බලපානෙ කොහොමද ොතන බ උත්್තේ යෙන්න්නේ. ම බ හිතල ත්තරයක් . අනාගතයේ බන්ಡ මිල හය බව පේනවන නාගතේ හන්ಡ මිල වැඩිවෙන ො පේනවනන් වර්තමානයේ මිනිස්සු ඉල්ලනේක වැඩි කරනවා අඩු කරනවා. අනාගතයේද මිල ඉහලයාන වනන්, අනාගතේ ඉහලයාන වනං අද ඉල්ලුම වැඩි කරනවා. අනාගතේ මි හිල නිසා එතකො නාගත මිල ඉහළයනවනන්, වර්තමානනිල්ல்லும்ම් වැඩවෙනවා. අනි පත අනාගත ිල පහල න වන මිල පහලගියාට පස්සේ අනාගතේදදි ගන්න පුළුව. ඒනිසා මොකද කර වර්තමාන ඉල්ලුම අඩු කරනවා. ඉන්න සලම ඉල්ලුම පැත්හරි ලේසි. අනාගතේ මිල වැඩිවෙනවනං වර්තමාන ඉල්ලුම් වැඩි කරනවා. නාගතයේ මිල අඩ වෙනවනං, වර්තමාන ඉල්ලම අඩු කරනු. හැබැයිළමයි. ඔය කිව්ව තරම් පහසුවෙන් සැපයේදී ඔබට උත්තර කියන්න පුළුවන්ද. ඔබහොඳරාගන්න. දැන් මම මේ කිව්ව කාරණාව ල්ල ම හරි ි තර මුලීම ල්ුම. ල්ලේද මේ අපට කියන්න පුළුවන් අනාගතමි හලනක් ඉල්ලම අද වැඩිවෙනවා පහලනං අඩුවෙන. හැබැයි ඔය විදහම රිජු පිළිතු රක්ලමයි, අපට සැපයිීමට ගන්න බෑට සපයුම පැත්තාරගෙන මෙහම ටක්ගල් උත්තරේ කියන්න බෑ වැඩිවිිය අඩුව කිය. එකකට හේතුවක්තේ මයි කියල දෙන්න. ක ඔබ හොට හිතන්නලමයි සැපයුම කියන කාරණාවේදී මේ අනාගත මිල බලපානනාකාරය ඒ සපේන බහන්්ඩේ සබභා ඇතක් වෙනස්. සපේන බහන්ඩ කෘෂිකාර්මික බහන්දයක්ද සපයන බහන්දේ කාර්මික බහන්්ඩයක්ද කියෙන කාරණාව උඩ ඒවයි සැපයුම වෙනස්වෙනනලාය. දැන් උදාහරණයක් දෙරමඟකොට කියනවා. අනාගත මිල වැඩි වෙනවනම්. අනාගතේ මිල වැඩිවෙනවනම්. කෘෂිකාර්මික බහන්්ඩක සැපයුමද අඩු කරනවා. හැබැයි කාර්මික බහන්්ඩවල සැපයුම වැඩි කරනවා. කාර්මික බහන්ට සපයම මෙ එන්නන වැඩි කරනවා. තැන් ඔබ ටික් හිතන් නැයේ කියලා. තැන් අනාගතයේ මිල වැඩි වෙනවනන්. කුෂිකාර්මික හණ්ඩවල අද සැපයි අඩු කරනවා. අනනාගත සපය මුද අගතේ ගන්න පුළුව ගන්න කොල්ලොට ෘෂි හන්ඩ කියන ගොඩක් කල් පවති නමේන. හැබයි කාර්මික හන්්ඩ නානගතේමීල වැඩිවෙනවන දැන්තියල සැපයම් වැඩි කරනවා. ඒ ඔබට තේරන ඇති ඉල්ලුමේ වගේ එක පාරලිියන්න බෑ. ඔබ සැපයුමේ දිලියන කොට අනාගත මිලානුව සැපයිුීමට මොකද වෙන්න කියලා. බහන්ඩ ලන් හන් ද න ප මි හන් ද කේ කරු බහන්ද හිතන් ක ට කියල සැපයේද ශෂෙන් හිත ොනදේතම මොන හන්්ඩයක්ද මොන සභහවේ බහන්ඩ ඇද කියලා බේ පැත්තෙන් බල. ඊළට අපි දෙවනි ප්‍රශ්නයට ගියොත් ටික හොඳින් ලමයි මෙන මේ වගේ ගැටලු විසඳ ගන්ඩෝන අන්සාධක ස්ථාවරවතියද්දී බහන්ඩෙක මිල ඉහලයාම මත හටගන්න. ආදායම් ප්‍රතිවිපාක. වැදගත් මිල ඉහලයාම මත හටගන්න ආදායම් ප්‍රතිවිපාකය. ඔබට කියනවා සාමාන්‍ය බහණ්ඩයක් පැත්තනුත් බාල බහන්්ඩයක් පැත්තනුත් පැහදිලි කරන්න කියලා. ලුණු හතරක් තියෙනවා හොට හගන්ලමයි. ලකුණුටික මේ අලතිීන දේත එක්ක ලබ පැහැදිලිරන්නුව. තැ මෙතන එක ලකුණක් ඔබට එනවා ඔබ ඉතා පැහදිලිව මොහක්ද මේ ආදායම් ප්‍රතිවිපාකය කියලා කියන්න කියන එකට තන් ආදායම් ප්‍රතිපක, පැදිිරම් හොමද ාදායම් ප්‍රපකය. අපි කියනවා අන්සාධක ස්ථාවරවතිය එද්දදි සලකා බලන බහන්ඩේ මලවෙනස්වීම නිසා පාරිභෝගිකයාගේ මූර්තාදායම වෙනස්වීම මත, ඉල්ලුමට වන බලපෑම තමයි, අපි ගන්න මොகක් කියලද ආදායම් ්‍රවිපකාකය කියලා. රාදායම් ප්‍රතිවිපාකයේ නිර්වචනැදඔබ කියන්න ඕනේ බහන්ඩේ මිලවෙනස්වීම මත පාරිභෝගිකයාගේ මූර්තාදායම වෙනස්වීම නි ඉල්ලමට වන බලපෑ මයි පැදිි කර ඕ. කොටළ මයි මෙතනෝබෙන් අහන්නේ මිල ඉහලයායක්ක් පැත්තේ ත ඔබ කියන්නඕන ිල ඉහලයාමේ ආදායම් ප්‍රතිීපාකය. දැන් නිකමට හිතන්න ඊළඟ ලකුණටි ඔබට ගන්නකොට මේ බහන්ඩ දෙකක්ත්තෙක් අපේ ලකුණු දෙක වෙන්කරගම ඔබ කියන්ඩෝනේ මිල ඉහලයන්නෝ. හැබැයි හොඳදට මතකතියාගන්නලළමයි ඉල්ලම් සපයම් පාඩමේ අපි නිතර උපකල්පනය කරනවන්නේ අන්සාධක ස්ථාවරයි කියලා ඒක නොක අයන් එපා එක නිවාරෙන් කියන්නඩඕන. අන්සාධක ස්ථාවරවතියේද මිල වැඩි වෙනවා. මිල වැඩිවුුණොත් වෙන්නේ පාරිභෝගිකයාගේ මූර්තාදායම පහලයන්න ලාමයි. මොකද මර්තාදායම කියන්නේ. මුදල්ලාදායමෙන් මිලදී ගන්න පුළුවන්, බහන්්ඩ සේවා ප්‍රමාණය. ඔබදන්න බහන්්ඩවල මිල වැඩිවෙන්න ගත්තු අපේ මුදල්ලාදාෑයෙන් ගන්න පුුවන් බහන්ඩටි අඩුවෙන ෘර්තාදාද අඩුුව වෙනවා. හැබැයිලමයි මූර්තාදායම අඩුවෙනකොට එක වරම ඔබ කියන්නයන් එපා මොකද වෙන්න කියලා. ඉල්ලුමට හේතුව තමා මේකේදී සාමාන්‍ය බහන්්ඩයක් නං හා බාල බහන්්ඩයක් නම් තත්ත්ව වෙනස්. ඔබ දන්න සාමාන්‍ය බහණ්ඩයක් අපි හඳුන්වන්නේම ආදායමත් ඉල්ලුමත් අතර අනුලෝම සම්බන්ධයක් තින බහන්ඩ හැටියේද. හැබැයි බාල බහණන්ඩ අපි හඳුන්වන්නේ ආදායම ඉල්ලුමයි අතර ප්‍රතිලෝම සම්බන්ධ තින හන්ඩ හැටියද. එතකොටලමයි මුරතාදායම පහළ යනකොට සාමාන්‍ය බහන්ඩයක් නං ඉල්ලනේක, අඩුවෙනවා. හැබැයි මර්තාදායම පහල යනකොට බාලබහන්ඩයක් නං ආදායමයි බාල බහන්් කිල්ලුමයි ප්‍රතිලෝමන නිසා බාල බහ්ඩ කිල්ලුම ැවෙනවා. තතුර මේ ලකුණු දෙක වෙංවෙන මේ බහ් දෙකද පැත්තැන් කියදද. අන්සාධක ස්ථාවරවතියෙද්දී සලකාබලන බහන්් මිල ඉහළයනවා. මිල හෙළගිහාම පාරිභෝඛ්‍යගේ මූර්තාදයම අඩුවෙනවා. මූර්තාදායම අඩුනහම සාමාන්‍ය බහන්දයක් නම් ඉල්ලනෙ එක අඩුවෙනවා බල හන්යක් න ඉලෙක වැඩෙනු. හැබැයි ඔබේ පැත්තෙන් මේ සම්බන්ධය පැහැදිලි කරන්න කෙව්වාම මෙතනින් නවත් අන්න එපා. ලකුණු හතරක් දීලා තියෙනවා. ඔබට පුළුවන් තව යමක් කියන්න තං ඔබ හන්න පුළුවන් අපට හරියට මේ විදිර ලුණු කඩාගන්න තේරේ නැත්තමොකදකරන්න. ඔබට පුළුවන් විදිර ලකුණු වෙන් කරගන්න. ඔබට හිතරම් තව ලකුණු ගණ්ඩ ඕන කියලා ඔබ දන්න තව මනොහරලියන් ඔට මේක තවදයක්ේ නොමේ බලන්න. මිල ඉහල යනකෝට සාමාන්‍ය බහන්ඩේළමයි ඉල්ලු මාඩු වෙලා. ඔබ දන්නෝ මිලහ ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයක් ගැන ඉල්ලම් නීතියෙන් කියෙන්. එතකොට සාමාන්‍ය බහන්්ඩෙක ආදායම් ප්‍රතිවිපාකය ඉල්ලම් නීතියට අනුකූලයි. හැබේ හොඳින් බරන්නලමයි. මිල වැඩි වෙලා බාල බහන්ඩයක ඉල්ලුම වැඩි වෙලා. එතොරෝබට පේනවද අන්න බාලබහන්්ඩෙක ආදායම් ප්‍රතිවිපාකය ඉල්ලුම් නීතියට අනුකූ නෑ ඉල්ලුම් නීතර පටහැ. රදිට කියන්න පා බාල බහන්ඩයක් ඉල්ලම් නීර පටන නිමේකව. බාල බහන්්ඩක ආදායම් ප්‍රතිවිපකය ඉල්ලම් නීතිර පට හැනිම ඇැසිරලා තියෙනවා. සාමාන්‍ය බහන්ඩක හැමතිස්ස ආදායම් ප්‍රතිවිපාකය ල්ලුම් නීතිර අනකූල. එසමේ ආදායම් ප්‍රතිවිපාකය, සාමාන්‍ය බාලකෙන බහන්්ඩ දෙකැ ඇතුළේ ඒකට අනුකූලවත් පටහැනිවත් හැසිරෙන පුළුවන් කියනක මේ කරුණනත් එෙක්ක බවධරණය කලානන් ලක ගන්න බට ස ූර් ල ප රත්තුවක් තියන්න ො ේග බහොට හිතන්න මේවාගේ සංකීන ප්‍රශ්නයකති පුළුවන් තරක් ඒ ගැටලුව කොටස් වලට වෙන් කරගන ඒ සඳහා එකන එකනක උත්තරේ ගන්න එතතුකට ඔබට නිකාම ලක්නොට ලති. ඊට ඊළඟ ප්‍රශ්නය බැලුව බට පේනවා මේ ඊළඟට ඔබ අහලතිීන සම්බන්ධතාවේ පරික්ෂා කළෝ මෙතන ඔබ බලන්න සියම් හණන්ඩ සැපයුම් නම්්‍යතාව තීරණය කරන සාධක හතරක් කෙටියෙන් පැහැදිලි කරන්න. තැල්ලමයි කාලෙයක් තිස්සේ උසස් පෙළ විභාගේ සැපයුම් නම්්‍යතාව තීරණය කරන සාධක තුනක් ගෙන තමා කිව්වේ. දැ මේක හතරක් වහලතේ නවා. හතරක් නෙමෙ මේ මෑතක මාකින්ස්කීමගේ කරුණු හයයක් ගෙන එක්මෙන කිව්වා. තැල්ලමයි මේ සැපයුම් නම්්‍යතාව තීරණය කරන කාරණනාටික ඔබට ලියන්න පුළුවන්. ගොඩක් ලළමයි කර එලියනක හැබැ මේක කියනවා කෙටියෙන් පැහදිලි කරන්න එතකොට විභාග දි වෙන්න උබ රුණටික විතරක් ලියලා ඔබ දීරතින ලකුණුවවලින් සහරකට එක්හො දෙදක් දෙ. ඔබට කියනවා කරුණ කෙටියන් පැහදිලි කරන්න. එතකොට ඔබ හයමලියන්ඩ ඔන්න හතරක් ලියලලා ඒහතර පැහදිි කල්ල පෙන්න්න ඒකයි මෙතනදදි වැදගත්වෙන්. ම පොඩ්ඩක් මේ බට විස්තරාත්මක කියලා දෙන්න. ඔබ හිතන්න බහන්ක සපයුම් නම්්‍යතාව තීරණය වෙන්න බලපාන ප්‍රධාන කාරණනාතිීනෝ ළමයි හයා. මේ හයම අපි ටක්ගාල මතකරු මේ තින පුංචි වෙලාව ඇතුළලත එකක් අපි කියනවා කර්මාන්ත දෙකක් අතර සම්පත් සංචලනය පහසුද නැද්ද කියන එක. ැ ඔබ හිතන්න සමහර කර්මාන්තවලට යොදලතින සම්පත් හරි ලේසියෙන් තවකර්මාන්තකට මාරු කරන්න පුළුව. සමහරයවයි බෑ. එතුොට කර්මාන්තතර සම්පත් සංචලනය පහසුනං අන්න සැපියීමම නම්ය. ඇැබේ අපහසුනම් සැපවීම නම්්‍යයයි. එදර ඔබේ පැත්තෙන් ඔබ නිකන්ලියල මදි. කරර්මාන් තතර සම්පත් සංචලනය කිය. ඔබ කියන්ඩ ඕනේ ඒ සංචලනය පහසුනම් සැපීමම නම්ය වෙන. අපහසුනම් සැපයුම නම්්‍යය වෙන. ඒ පැත්ක කියටුව. ඒවගේම ඔබලළමයි තේරුම්ගන්න ඕනේ සපයුම් නම්්‍යතාවට බලපානො කාලය. සාමාන්‍යල්ලමයි ඕනම බහන්ක සැපයුම කෙටිකාලීන වනම්යයි, කෙටිකාලෙදි ටක්ගල වෙනස් කරන්න බෑ. දිගුකාලීනව නම්යයි. කෙටිකාලෙදදි බහන්ඩෙක සැපයුම ඉතා පැහදිලි වනම් යයි වෙනස්කිරීම අපහසයි. ත රමි හන් ක් ොම පාසයි. ර්මික හන්දයක් වුණක් කෙටිකාලී න ටක්ගල වෙනස් කරන බෑ බේ දිග කාලාලන ය වෙනස් කරන පුළුවන්. ඒගේ මළමයි තවකාරනාවක්තමා සැපයුම් නම්ේ තවට බලපාන එක තොග රැස්කර තබාගැනීමේ හැකියාව. එබ දන්නවා සමහර බහන්ඩ තියෙනවා? ගබඩා කල්ලා තියාගන්න පුළුවන්. තියාගෙන ඕන ඕන ප්‍රමාණ වෙලාට marketකට් එක දන්න පුළුවන්. න්න සපේීමම නම් යි ගඩා කරන ළුවන්න. ගබඩාකිරීමේ පහසකාම් නැත්තං. රැස්කර තබාගන්න බැරිනක් තමයි එතකොට සැපයම වෙනස් කරන්න අමාරුයි අන්න නම්්‍යයයි. දෙ බහිතන්න සමහරකට වීගෝවියක්. එයාට තමන්ගේ වී අස්වන්න ගබඩා කරල තියාගන්න පහසු කම්නෑ ඒ ඔක්කමටික දීල න්නඩු. සැපි නම්්‍ය. ඔබහිතන්න මහා පරිමාණ බෝට්ටු තියාගනන්න දීවර කටේතුවල දන පුදගල හ ගේෙන මක්්‍ය අත්වන්න ඔහට ගබඩා කරන්න ශීත පහුකා ක්කුම තියෙනනවා. එතකට වේවැයි දදාලා තිිකටි මාක ට ක දන්න සැ නම් යයි ගබඩා කිරීමේ හැකයාාවක් තිී නොද නැද්. ඒ වගේ අපික නොළයි ොග थොග තියනවන හැමතිස්ස ආතනයක් සපි මනම් යයි තොග නැත්තං සපි මානම්යයි වැනිකා මදක් කරගන්න පුුවට අධි හරිතාාවක්තිී නොද නැද්ද. යම් කිසි නිෂ්පාදන යතනයක් අධිධහරිතාවක් සහිතව නිපද වන වන ඒ ආතන සි නම් යයි වෙනකර පස. හතු අධහරිතාාවක්ති න පච කරන පුළුවන් හැබ අධහරිතාවක් නැත් ං සැප மானනம்ය ඒකරුක් අපිසාමානය තකරන කරම හතර ඒවම ක්කමටි මත්ක්රනොට බහවිතා කරන යෙදවුම්වල සුලබ භහාවේ. හෝ විරල භාවය. සමහර බහන්්ඩ හදන්න ලමයි පාවිච්චි කරන යෙදවුම් ඉතාම සුලබයි. එතිදි එතකොට ඒවාරට ටක්ගල බහන්ඩ හදන්න පුළවා සපියම නම් යයි. හැබේ සමහර බහන්්ඩ හදන්න පාවිච්චි කරන යෙදවුම් විරලයි. හොයාගන්න අමාරයි. එතකොට ඒවගේ බහන්්ඩෙක සැපයවුමට ඉක්මණින් වෙනස් කරන්න බෑ සපියවම අනම්මය වෙන්න පුළුවන්. ශෂෙන් කරුහය තක් කරන්න ම ඔබට කියනවා ඔබ පුරුදු වෙන්න මේමගේ තැනකද මේ ප්‍රශ්නවල ලමයි මේ වචනත්ති ගෙනගන්න. කෙටියෙන් පැහැදිලි කරන්න. දැන් අපට කිව්වනක් සැපයුම් නම්ේතාව තීරය කරන්න සාධක සඳහන් කරන්න. නම් කරන්න. එහෙම කිවනන්න ඔබ සාධකටිකලවුව මැති. හැබැයි ඒව සහන් කල්ලා කෙටයෙන් පැහදිලි කරන්න කියෙලා කියනව විස්තරන්න කියනවන ඔ විස්තර නො ඔබ ලක්ුණු හම් ෙ සම්ප ලක් ු ග නේ. ලග ප්‍ර්න ග ොත් බේ හන ලඟ ්‍රශ්නය පුංචි සමී කරනදක් දේ මදන ඔබ වඩාත්ම කැමත්තක් දක් නො මේ වගේ සබභාවේ ප්‍රශ්නකට දෙවෙනි ප්‍රශ්නය තුළ එතු බොහෝලම ඉල්ලම සැීම පාඩමේ කැමතිම කොටසක් මේ සමතුලිේ හදනක සමතුලිත මිහාහ ප්‍රමාණය. එස බොහෝ විභාගවල සාමාන්‍යය හෙම සමී කරන දෙකක් දීලා වෙලඳ පොලේ සමතුලිත ිලාහා ප්‍රමාණය ගණනය කරන්න කියෙන ප්‍රශ්න ඕනතරන්දන. එතර කෙත්. බ අහලති එන්නේ මේ ඉල්ලුම් සැපියුම් සමීකරණ දෙක දීලා දෙසීරින හරයිි රිනසීයදන අටයිපිගෙන සමීකරන දෙක දීලා ඔබෙන් අහන පලවිනි ප්‍රශ්ණි තියෙන්නලමයි සමතුලිත මලහා ප්‍රමාණය ගණනය කරන්න කියලා. එතකොට ඔබ දැ මේක හදන්ඩෝන ඔබ ඩර කලින් දීල තිබ සමීකණ දෙකයි මදක්කරන්න පුළුවන්. දෙසීය රින හතරයිපි. අනි පැත්තෙන් සැපයුම් සමීකරන තියෙන්නේ රිනසිියදැන අටයිපි. අපි හැදුවත් දෙසීරින හතරයිපි. දෙසීය රින හතරයිප රිනසීය දන අටයිප මේන QD මේනවස්. එදට සමතුලිතය හදන්න ඔබ කරන්ඩෝන මේ සමී කරන දෙක සමාන කරගන්න එක. සමාන කරගන්නල අපි කරන්න එකවගේ පද එක පැත්තකට ගේනවා. රින හතරයිප ඔබට පුළුවන් නහ පත්තර ගෙනියන්න දන හතරයිපි. තර මේ පැත්තෙන ඔක්ම ොයිප. රිනසය මේ පැත්තර ගේන්න පුළුවන් දනසීයි දෙසයියි තුන්සීයක් කියෙන. කො ඔබ සමතුලිත මලගත්තොත් තුන් සීය දුළ හැන් ෙදලා ඔපට ගන්න පුළුවන් උත්තරේ විසි පහක්. එතර විසි පහ තමා එන්නේ රුපියල් විසි පහ තමා එන්නේ සමතුලිත මිල. සමතුලිත මිල වගේමඒ ප්‍රමාණය හන ත්‍රරබ ලකුණු සම්පූර්ණයෙන් ගන්න ිලස්හදන්නන ප්‍රණනිත දන්න. මේ විසිපහ ඉල්ලුම් සමීකරණයට හෝ සැපයුම් සමීකනට ආදේශරල ඔබට පුළුවන් සමතුලිත ප්‍රමාණහය. එතර දිලමයි ඒ ආදේශනයේ තේරුම තමා සමතුලිත මේදී ඉල්න ප්‍රමාණයක් සමායි, සපේන ප්‍රමාණයක් සමාන.ඒස ඔබ මේ විසිපා මොන සමීකනයට දැමත් කමක්නෑ දැපික මෙහෙම බල අපි මේ විසිපා, ඉල්ලුමට දැම්මොත් විසිපහේවා හතරක් සීයයි. එතොර දෙසිියයෙන් සියයක් කඩුනා කියනෙල මයි උත්තරේන සිීයයි. ඔන්න මේ විසිපා මෙතැන්ටදන් විසිපහය වාටක් දෙසීයයි. ඒ දෙසියෙන් රිනසිීය ගහාාම් ඒත් උත්තරේ නොක කිය සියයයි.ඒස ඔබට ලේසියෙන් කියතහැකි සමතුලිතමල රුපියල් විසිපහයි, සමතුලිත ප්‍රමාණය බහන්ඩේක සීයි ඔබේ පැත්තන එක සඳහන් කරන්න. ඊළඟට ළමයි ඒක මහනෝ ඊළඟ ප්‍රශ්නයෙන් සමතුලිතේද ඉල්ලුම් නම්්‍යතාව ගණනය කරන්න. දැන් හොරහග සමතුලිතේද ඉල්ලුම් නම්්‍යතාව ගණනය කරන්න කියෙලා කිව්වාම ඉල්ලුම් නම්්‍යතාව ගණනය කරන්න නිෂිත සූත්‍රයක් තිේනවා. තැපි ගත්තුොත් ඉල්ලුම් නම්්‍යතාව ගණනය කන සූත්‍රයබ දන්නවා කලිගන්න of ම ල්ලම් ාව සමතුලිතේදදිී හයනොකොට අපට ලේසියෙන් ගන්න පුළුවන් ළමයි සමතුලත ිලයි ප්‍රමාණයයි. නමේතා සූත්‍ර පදන්න ා QRඩ බෙදීම ා වැඩි කිරීම පී බැදීම ඩ නමුත් ළමයි ල්ා ල්ටාප වෙනවෙන හොයන්න ෝන ැහැ හේතුවපට මතක ඇති ල්ටාඩ බෙදීම ල්ටා පී කියන්නේ වක්්‍රයකාටද බැව්මට. දැ මෙතන අපට බැව්මදී ල තිබ්බ. ඉන්සාපි කෙලීම බැව් මරගන ඒක මිලහා ප්‍රමාණය අතර අනුපාතත්ෙක සුළු කරග මතක ඉල්ලම් මී කරන. ඉල්ලම් සමීරණන බැවම තිබ්බලමයි රින හතරක්. එතකොට බැව්ම රින හතරයි. මල තිබ්බෙ සමතුලිත මිල විසි පහයි. ප්‍රමාණ්‍ය තිබේ Cයි දැං ුට ලේසින් උත්රයනවා හතරේවා විසි පහක් CI C ද කැ එක හැයි මතක ඇැතුව න රින කිය උත්තර ඔබට ගන්න සිද්ධය. පැත් ෙන් ඔන්න කරුණු ගැ ොද්ක් හොඳ අබෝධක ඉන්න නේ රියටටම උත්තර ගණනය කරනෙ කොමද කිය. එකක තව එක ගණය කිරීම අපට කරන්න තියෙනවා. බ අහනවා සමතුලිතේදී පාරිබෝගික අතරරික්තේ කියද. දල්ලමයි පාරිබෝගි අතරිික්ය අවසම් ගණනය කිරීම අපට මේක කරන්න තියන්න එක හොඳ කල්පනාවෙන් බලන්න පාරිබෝගිකයාගේ අතරික්තේ අපි ගණනය කරනකොට නැවට මතක්කලොන් පාරිබෝගි අතරික්තයක ල අපි ගන්නලමයි මෙන මේ පාට කරන කටසන මෙ මේටිකතම පාරිබෝග අතරික්තයක ලි කියන්. ර මේ පාරිබෝග තරික්තේක ඇත්තර මෙ ්‍රිකෝනක වර්ගපලයනෑ. මේ ත්‍රිකෝනක වර්ගඵලේ ආධාරකය ළම්බ කුස ඩි ලි දෙදගෙන් බදෙනවා. මෙතන මේ මලට අපි කියනවා උප මமிල්ලුම් මල නැ ම් මල ශුන්න්නේේද ඉල්ලුම් ප්‍රමාණය. ඒවගේ මෙතන තියෙන සමමුතුලිත මීල මෙතනිින් එන සමුතුලිත ප්‍රමාණය තු ළමයි පාරිබෝ කතරික්තය හොයන්න ඔබට සිද්ධ වෙනවා උපරි මිල්ලුම් ල මෙන මෙතන ිල හොයාගන්න. කොමදේ හොයන්න මේ පැත්ත ඉල්ලුම් ප්‍රමාණය බින්දුවක් වෙන මල තමයි උපරි මිල්ලුම් मिलල කෙලාකයන්න. තු අපට කරන්න තියන්නේ සමීකරණය අපිගාවතති නො දෙසී රින හතරයි පී කියලා. උපරිම ඉල්ලුම් ිලේද ඉල්ලුම් ප්‍රමාණය බිින්දුවයි. එන අපි ඉල්ලුම් ප්‍රමාණය බිඳුවක් කරලා උක්ත කරන මිල හතරයි පී සමානයි දෙසීයි. එනම් පී සමානයනො කිය පණහක්. එන අපට මෙන මෙතන මිල හොයාගන්න පුළුවන් කියද පණහයි. සමතුලි මිල ඔබ දැනට මත් දන්නවා විසි පහයි. ප්‍රමාණයලමයි ස දැන්සුළු කරන්න. අඩු කරනව විසි පහ වැඩි කරනව ඒ ස ත්‍රිකෝනෙක වර්ග පල නිසා උබ දෙකෙන් බෙදන්. ලේසින් සුළු කරගන්න පනහහිෙන් විසි පහක් ගයාහම විසි පහයි විසි පහ සීයෙන් වැඩි කරනද දස් පන්සීයයි එක දෙකෙන් බෙදන්න රපියල් එක් දස් දෙසිය පණහක්ක ටේ නො. තැන් බොහෝලළම යහ ප්‍රශ්නකුත්ති නොවම එකගම තනෙද කියන්න එතමමා බොහෝ දෙනෙක් කහනවා මේ වගේ ප්‍රශ්නකද අපි ස ත ලියන් ොනද සූත්‍ර නොලවුව අපර ලක්ුද නැත්. යිඒක හෝ විට තීරණය වෙන්නන්නේ දීලතින ලකුණ ගානත්තක්. ඔබට පාරිබෝගි අතරික්තේ හදන්න කිය සැ කිය තු ලුණ ලකුණ තු නක් ව ී තිීර වන. බ ූත්‍ර ිය හදන හො යි. ැං යෝ න නොහෙම ඔප ලොක වෙලා ප්‍රශ යක් නෑැ න හද වෙලාක් කිය නෑ නිසා හොඳම දේ මයි නිකං හරි ූත්‍ර න්න ව ූත්‍ර ැති ත් ල ුණ ැති න්න ළුව හො ද මේක ින් ූත්‍ර ට ල්ල පරිම ල්ම් ල රන සමතුිතමිල වැඩිකිරීම සමතුලිත ප්‍රමාණය බෙදීම දෙක කියන උත්තරේ ඔබට ගන්න පුළුව. එසා සූත්‍රයෙත් ලියල ඒ ගණනය කිරීම කල්ල පෙන්වනන් තමයි ඔබේ පැත්තෙන් මේ වඩා සාර්ථකයි කියලා අපට කියන්න පුළුවන් කමක්තිේ. සයි කරුණ ගැත් ඔප පොඩ්ඩක් මතකේ තියාගන්න සූත්‍රයේ නොලිය ගණනය කරනට වඩා සූත්‍රයත් ලියලා ගනය කර ගන්න ගානය කොටසක්විදියට තියනෙනවන්න ඔබ පෙර වැඩ කරන කොට සූත්‍ර ියන්න වශ්‍ය හ ක් බ ගන කිර යන්න ොලුව. අර්ථිකවිද්‍යාව විශේ අර්ික විද දෙවන ප්‍රශ්නපත්‍රය තුළ අපි ප්‍රශ්න කීපයක් අද සාකච්ඡා කරමින් ඉන්නේ දෙවන ප්‍රශ්නය තුළයි අපි නතර වෙලා හිටි. අපි නැවත ප්‍රශ්නයට ගියොත් ඔබ අහලතියෙන මෙතනදී බහණ්ඩක මිලශුන්න්නේදී ඉල්ලුම් ප්‍රමාණය මිලශුන්න්නේදී සැපයුම් ප්‍රමාණයට වඩා වැඩි. ඒ වනත් වෙළඳ පොලේ සමතුලිතයක් හටකන නෑ. ඔබ හිතන්න ලමයි ැ මේමගේ ප්‍රශ්නයක් විභාග ආාවම හොඳට හිතන්න මොලින්. මොහද මේ වෙලා තියෙන කියලා. දන්නෝ වෙළඳ පොලේ සමතුලිතයක් ඇතිවෙද්දී මෙන්න ඉල්ලු මෙන්න සැපයුම ඔන්න සමතුලිතේ නොම්. ඒ සමතුලිත ඇතිවෙන්න මිල ශුන්න්නේේද. මිල බිඳුවේද ඉල්ලුම් ප්‍රමාණය. අපි ඒකට සාමාන්‍යයෙන් කියන්නේ උපරිම ඉල්ලුම් ප්‍රමාණය කියලා. මිල ශුන්යේදී සැපයුම් ප්‍රමාණය. ඒට අපිකන අවම සැපයුම් ප්‍රමාණය කියලා. හැම විටම ළමයි පුරුදු වෙන්න සමතුලිතයක් ඇතිවෙන්නේ උපරිම ඉල්ලුම් ප්‍රමාණය ම සපයම් ප ්‍රමාන් වඩ වැඩියුණු. එහෙම නැත්තං මේක කියන විදි හැට මිලශුන්න්නේේදී ඉල්ලුම් ප්‍රමාණය මිලශූන්නේය සැපයුම් ප්‍රමාණයට වඩ වැඩියුත් යප්‍රපේනො මෙතන හරිනිේ ිල ශුන්නේේදී ඉල්ලුම් ප්‍රමාණේ මි ශූන්යේ සපයුම් ප්‍රමාන්ට වඩ වැඩිය. හැබැයි ප්‍රශ්නයතියෙන්නේෙ ඔබෙන්හනු එහෙම වෙලත් එහෙම වෙලත් වෙළඳපොලේ සමතුලිතයක් හටකරනෑ. ඇයි හටක නැත්තේ ඔන්න ඔබට උත්තරයක් දෙන්න වෙන. මේ කතාව විභාගේ අහපු විදිහත් තියනො දස් ාහතර සසස් පෙල විභාග. මොම පොට කොබට ඊට වඩා වෙන විදිහකට මේ අදැහීමම දෙන්න මේ ප්‍ර්න හැතුවිය. තැම් මෙතැන දිළමයි උපරිමල්ලුම් ප්‍රමාණය අවසැපියම් ප්‍රමාණයට වඩ වැඩි වෙලාතියෙද්දී ඇයි සමුතුලි තැත්තිේ බලන මේ සටන දය. අපි හිතමු මෙන මේ වගේ තප්‍රයක්ක්. ඔබට පේනවා මෙතන ඔන්න ඉල්ලුම් වක්්‍රේ තියනවා. සැප ක්ර තුම් පට ගන්න මෙතැනිල්ලාම. දැනොත්තුපක කියයයි මෙන්න අවම සපයුම් ප්‍රමාණය මෙන්න උපරමිල්ලුම් ප්‍රමාණය මිල ශුන්න්නේ සපයුම් ප්‍රමාණය රිනගානක් කොහොමත් මිල ශුන්නේ සැපයුම් ප්‍රමාණයට වඩා වැඩි මිල ශූනය දිකවුද ඉල්ලුම් ප්‍රමාණය. ඉති එතකොට මෙයා මෙහම ගියොත් මෙයා මේ විදියට ගියොත් මෙතනින් සමතුෘුතියක් යනවා. ඇැවේ බල මෙයා මෙතනින් පටන්ගරන් අපි හිතමු අපි අයි මේ ප්‍රශ්නය ගත්තොත් මෙතන අපි රූප සටහනේ මෙයා මෙතරින් පටන්ගරක් උඩට ගියොත් මෙතනදල උඩට ගියොත් ඔට පේනවා දැන් දෙන්නගේ චේදනයක්ය නනෑ. දැන් දෙන්නගේ චේදනයක්ය නැත්තයයික ලොබහිතන්න. මෙන්න මේ මලයි මේ මිලා අතර ප්‍රශ්න ඇත්ති නොළමයි. ඇත්තටම වෙළඳ පොලේ සමතුලිතයක් ඇතිවෙන්න මිලසුන්න්නේේද ඉල්ලුම් ප්‍රමාණය මිලසුන්න්නේ සැපයුම් ප්‍රමාණයට වඩා වැඩිවිය යුතුයි එක ඇත්ත හැබැයි ඒක විතරක් වෙලා මදිලමයි හැමවිටම ඔබට පේ්ඩෝනේ මෙයාට කිය අපි උපරිමිල්ලුම් මිල. මේයාටික නවම සැපියම් වෙල. නැත්තම් ප්‍රමාණේ ශුන්න්නේී ඉල්ලුම් මිල සැපයුම් ඉිලටවට වැඩි වෙන්ඩුව ඇැබ මේ බල මෙතන ළමයි මේ වක්්‍රය මම ඔබට ඇඳල පෙන්වුවත් වෙන විදිහකට ඔබ හිතන්නකෝ අප වෙන පාටකින්ගම් මේ වක්ක මෙතනින් පටන් අරම් මෙහෙම කියියානම් ඔබට පේනවා සමතුලිතයක්ක නොමේ එමුණන සමතුලිතියක්ය නවා. හැබැ එතකොට ඔට පේනවා ප්‍රමාණේ ශු්‍ය ඉල්ලුම් මිල ප්‍රමාණේශූයේ සැපයුම් මිලට වඩා විසානයි. හැබැයි ළමයි දැන් ඒක ආවේ නැත්තේ යයි ආවේ නැත්තේ මෙතන ප්‍රමාණේශූන්නේ ඉල්ලුම් මිලට වඩා ප්‍රමානේෂූන්නේ සැපයුම් මිල විසාාද වෙලා තියෙනවා. අන්න එත්තකොටට සමුතුරිතියක් බිහිවෙන්නේ නෑ. එස ඔබේ පැත්තෙන් හොඳට හිතන්න රූප සටහනඇතල ඔබ පෙන්නුම් කරන්න වශ්‍යයි මිලශුන්නේදී ඉල්ලුම් ප්‍රමා මිලසුන්නේ සැපයුම් ප්‍රමාණයට වඩ වැඩියන්තියන. තිබුනට සමතුලිතේ ඇතිවීම සඳහා ප්‍රමාණේෂූන්නේේද ඉල්ලුම් මිල ප්‍රමානේෂූෙ සැපයම් මිලට ොඩ වැඩිවෙන්න ඕනේ නමුත් මෙතන වැඩිවෙලලා නෑ. ඉල්ල ම්ිල වැඩ ෙන්ඩ හ ම මෙතන වැඩියන්තේන ප්‍රමානේශෂූ සැපයම්මිල අන්න එතකොට සමතුලිත්තාව ඇති වෙන්නේ නෑ උන්න ඒවගේ මයි ංචි තැන් ඔබේ අහන්න පුළුවන් ඔබ දන්නද ඇතුළ මට පුළුවන්තරන් උත්තර හදගන්න උත්හර. අපි ප්‍රශ්නංක දෙක අවසන් කරනවා. අදපට තින කාලයේ තුළ තුන්මනි ප්‍රශ්නය සම්පර්නම සාකච්චාරන් සහරකට බැරිවෙ. නමුත් මේ යම් ප්‍රශ්ය කෝදකක් ඔබත් එකක සාකචා කරන්න පදස දාන ෙන්නේ. තුන්මනි ප්‍ර්න ගත්තතුත්ලමයි ර්ථක විද්‍ය ප්‍රශන පත්්‍රේයේ ඔබේ හ තුන්වන නිපපුනාව තුන්වන්න නිිපනාවෙන් තමයි මේ ප්‍රශ්න ැතේ මහද තුන්ව ිාව. වෙළඳ පලට ආණ්ඩුවේ මදිිහත්වේ. ඔබදන්නො වෙළඳට ආ්ඩුවේ මැදිහත්වීම කකිීයක් දේන. බඳදු පැනවීම නිෂ්පාදන සහනාධාර ඒවගේ මල පපාලනයයටට අපිෙන උපරිමිල? අවමමල සහතිකමිල කෘෂිකාරමික හන්ඩ පිළිබඳ ගැටලුව මේ සියල්ල ඇතුළේ අන්්ඩුවේ වෙළඳ පොල මැදිහත්තේම් තියෙන. අන්න ඒ කොට සාාවරනය කරමින් තමයි ඔබේ විවාාග ප්‍රශ් පත්තරේ තුන්වෙනි ප්‍රශ්න හදේ ර ත හන්න ලල්ම මල ආාරක හවත් සහහිිකමිල ප්‍රතිපත්තියක් කියන ොද ක කියලානු මයි ඔබ උත්තරයක්ද බ දන්න ද හ කියන්න. මිල ආධාරක නැතං සහතිකමිල ප්‍රතිපත්ති මේගෙන අපි කතා කරන්න හැමතිස්සම? අවමිලත් සම්බන්ධ කරගෙන. ඔප දන්නෝ යම් බහන්ඩකට අවම මිලක් නියම කරනවා කියන්නේ වෙළඳ පොලේ දැනට පවතින මිල නිෂ්පාදකට අවාසිදායකයි කල හිතලා නිෂ්පාදකට වාසියක් කරන්න සමතුලිත මිලට ඉහෙළි මිලක්දානවා. නමුත් මේ අවම ල අනිවාර්යම නිෂ්පාදකට ලැබෙනවා කියලා සහතිකයක් කියෙන්නේ ඒ අවම මලත් එක් කලා යම් කිසි මිලාධාරක ප්‍රතිපත්තියක් ක්‍රියාත්මකළොත් විතරයි. හේතුව තමාලමයි අවමිලක් නියම කිරීමත් එක්ක වෙළඳ පොලි ඇති වෙනවා අධි සැපයුමක් ඔබට නිකං රුපසටහනක් එක් අපි මේ එක පැහැදිලි කළොත් තැ මෙතන මිලහා ප්‍රමාණය අපි ලකුණු කරලා මෙන්න ඉල්ලුම මෙන්න සැපයුම සමතුලිත මිලට ඉහලින් අපි දානවා අවමිලක්. අවමික් නියම කරහමලම ඔබට පේනවා සැපයුම් ප්‍රමාණය Qවෙ මේ ඉල්ලුම් ප්‍රමාණ Q එතර Qඩට වඩ Qස් වැට ඕකට ම අපි කිය අධි සැපයුම කියලා. එතකොට අවම මිලක් නියම කළොත් අවශ්‍යයෙන්ම අධි සපයුමක් ඇති වෙනවා. එතකොට ළමයි ඔන්නඔය අධි සපයුම කළමනාකරණය කරගන්න යම් කිසි වැඩපිවෙලලා ක්‍රමවේදයක් නැතිවුුණොත් නිෂ්පාදකයට අර කියපු මිල ලැබීම සහතික වෙන නෑ. එඒස ඔබ සහතික මිල හඳන්වන එක වඩා හොඳයි. අවම මිලක් නියම කරනවා මිලාධරක ප්‍රතිපත්තින් සහිතව. ඔට ඒ එකට කියනො සහතික කියලා මොනවද ලාධාරක ප්‍රතිපත්ති දෙක සාමාන්‍යෙන් අපි කතා කරන එකක් තමයි රජය අධදි සැපම විවෙලදී ගැනීම අනිත්කි කියෙනවා ඕනපුරර්ණ ගැවිීම ප්‍රමේය කියල. ඒව ගැන සවිස්තරාත්මක මේ ප්‍රශ්නය කතා කරනමං වෙලාවක් ගන්න නැහැ නමුත් ඔබට මේ සහතිකමල ප්‍රතිපත්ති ගැන අවබෝධයක් විභාගතුර තියන් ඕන. අපිළමයි පොඩ්ඩක් ඔබට වැදගත්වය කළමං හිතනවා මේක් තියන කාලය තුළත මෙන මේ ප්‍රශ්නය සාකච්ඡා කරනය. ඔබේ ගහනව ද පි කලින් බැලුවේ. සහති මිල පැත්තේ එකක් දෙෙම ඊළඟ ප්‍රශ්යට ගත්තේ උපරිමිලේ. හොඳද බල උපරිමිල ප්‍රතිපත්තියක් කමුවේ හටගන්නා ආර්ථික අකාර්යක් සමතාවට. ඉල්ලුම් සැපයුම් නම්්‍යතා බලපාන්නන්නේ කොහොමද කෙරහනු. තැන් ඔබලමයි ඉගෙනගෙනතියෙනවා වෙළඳ පොලට ආණ්ඩුව මැදිහත්වෙන හැම අවස්ථාවක් තුළම වෙළඳ පොලේලමයි අකාරයක් සමතා ඇති වෙනවා. හේතුවතමයි සම්පත් බෙදයාමේ කාර්යක් සමතාව තෘප්තිමත් වෙන්නේ සමාMC කොන්දේසිය ඉටවෙන්නේ හැමවිටමළමයි ආණ්ඩුව මැදිහත්වේෙන් නැති නිදහස් වෙළඳ පල සමතුලිතයක් නබල අපට හැමවිදම මේගේ ප්‍රශ්නලදි මේ රප සටහන් භාවිතාකිරීම හරි පහසු ලමයි න්න ඉල්ලුවම වන්න සැපයුම මෙන්න මෙහෙම නිදහස් සමතුලිතයක් තිබ්බොත් මේ සමතුලිතේදී PMC දෙන්න සමාන වෙන. එතකොට සම්පත් බේදයාම කාරයක් සමයි. හැබයි ආණ්ඩුව මැදිහත් වෙලා උපරිමිලක් ධදපු ගම් ළමයි සම්පත් බෙදයාම් අකාරයක් සමගෙනවා. අපේ ගහන් ඒකත්නෙමයි ඒ අකාරයක් සමතාවට ඉල්ලුම් සැයුම් නම්්‍යතතා බලපාන්නේ කොහොමද කියලා. තැන් මන් නිකං ඔබඩිස්සල කියන්න උපරිමමිලක් ධ්‍යළමයි වෙළඳ පොලේ දැනට පවතින මිල පාරිභෝගිකයට අවාසිදායකයි කියලා පාරිබෝගිකට අසාධහරණයි කළ හිතලා එයාට සහනයක් සලස්සන්. එතකොට ඒ උපරිමමිලක් දාන්නේ තිය සමතුලිත ලට පහල මලක් විදිහට. එ මෙහම පහල මලක් විදිහට උපරිමිල දැම්මම බොහොදින් බලන්න ඉල්ලන තරං වෙළඳපොලේ සපයන්නේ එත මෙන්න මේ ප්‍රමාණයක් එක්ක අපි ගත්තු මෙතන තමාලමයි පී අගේන්නේ මෙතන තමාMCීගේ. එතකොට PMC සමානවීමක් නෙමේ ඔබට පේනවා PMC අතර ලොකු පරතරයක් පේනවා. ඒMC අතර පරතරයක් ති න කියන සම්පත් දයාම ආරයක්. මේ ප්‍රස්නඒ කහලන මේ ප්‍රස්්ටි හනේ ආකාරයක් සමතාවට නම් යතාව බලපාන හැටි. අපිළමයි ඒ නම්යතාව කොහොම දෙ මේකට එන්න කෙනෙ එක තේරුන්ගව මේ දිහට අපි හිතමු මෙතන මේ අපි ඇඳපු කොටස්ටික වෙනුවට අපි නම්ය සහ නම්්‍ය වශයෙන් ප්‍රස්ථාර දෙකක් එක්ක මේ පැහැදලි කිරීම කරමු ඔබ බලන්න ම මුලින් බළමයි ගන්නවා මෙතන රූපසටහනේම රූපසහන දෙකක් පාවිච්චි කරනවා මං මෙතන මුලිම ගන්නම් නම්යතාත්ලයක් ඉල්ලුත් නම්යයි සපයුමත් නම්යයි. නම්ය සපයු මොබ දන්නව එන්නේ මිලක්ෂෙන් පටන්ගර. ඒකර නිශෂිත වදඳන පුළුවන් නම්්‍ය සපිියමක්ක ක්ෂ ගන්න නම් ඉල්ලුම ලමයි අපි අඳිනොකොට සාමාන්‍යෙන් ලොකු බැව්ුමක් ගන්න එනෑ. අපි සාමාන්‍ය බැවුමක් ගන්නව විදියට. මෙන්න ඉල්ලු. ැ මෙත එන ඔන්න සමතුලිත මිලහා ප්‍රමාණය. මේකට අපි ධානවා උපරිම ිලක් හ ද රි ල්. උපරිමිල දැම්ම මෙන මේ ප්‍රමාණ සපයන්නේ ඒකත් එක් බල උඩට ගිල් බදන්න මෙතන්ටික උපරි හලුඩ මි කියලන්නේ. උපරිමමීල යටතේ වෙළඳ පොලට සපයන ප්‍රමාණයට පාරිභෝක ෙවන්න කැති වැඩි ගාන තමා පරිමහලු කඩමිල. එතෝ ඔබ බලන්න මෙන මෙතනළමයි ශ්‍රකෝණයක් නවා මෙන මේ ත්‍රිකෝණ තමා ඇත්තටම අකාරයක් සමතාව ඒ අකාරයක් සමතාවෙන් පෙන්න්නන්නේ MC අතර වෙනස අදාළ ප්‍රමාණයක්ත් එක්කාපු කොටසක් විදියට දැන් ඔපබලන්න අපි අද නලමයි තවර ූප සටහනක් මේකත්ත එකක සංසධනය කරන්න වශ නිසා මම ගන්නවා තවර උප සටහන අපි ඒ අන්දම අනම්්‍ය විදිහයට ඔබද අනම්ේ සැපයුම පටන්ගන්න ප්‍රමාණක්ෂය දෙවර නිශෂිතනින නම්ම සපයුමක් නම් ඉතා පැහැදිලි වෙන්නේ නම්ම සැපයුමක් නම් පැහදිලි වෙන්නේ මලක්ෂේ අනම් සපි මක්නගෙන ප්‍රමාණක්ෂ එදෝටලමයි අනේ සැයි මතෙක් අප අන්දන අන ඉල්ලුම අනම් ඉල්ලුමකති ෑවුමක්තියේ නොටික් ීග් මේ යා කාර අප අන්දිනවා. තැන් ඇන්දම මෙතන එනො සමතුලිත මිලයි ප්‍රමාණය. අපි අදත්දන උපරිමිල. අපි මේ හ සමානන් වගේ පරතරකිංග පරිමි. දැංලමයි මෙතනත්න ඔන්න සැපයුම් ප්‍රමාණය ඒ ප්‍රමාණ ත්තෙක් අප හගන්න පරම කලු කඩ මිල අපට එතකොට එනවා PMCගේ වෙනසත් එක් කල කොච්චරකද අකාරයක්ක්ෂමතාවේ. දෙි ලමු ඒ ආකාරයක්ෂමතාවි ගක වෙන පාටකින් මෙතන මෙන මේ කොටස විදියට දෙ ඔබ බලන්න නම්ය තත්වයක් යටතේ උපරිමිලක් නියම කරහමේ ආකාරයක්ෂමතාව අනම්්‍ය තත්වයක් යටටතේ ආකාරයක් සමතාවත් ඇද. මේකම ලක්ම් පාචි ක නෑ ක කිය පුළ ගනිතම පැත්තියක අගයන තු කුමදව කිය. අපි මේවා සමානම පරිමාණය ගනරග නඇද කලලා හිදතුවත්ලම අපට එක උපපුරන පුළන් වශන හම ඇඳොතුකොට පේෝන, නිතරම අනම්්‍ය තත්වයක් යටතේ ඇතිවන ආකාරයක් සමතාවට වඩා නම්්‍ය තත්වයක් යටටතේ ඇතිව කාරයක්ෂමතාව තරමහා ප්‍රමාණය විශාලක්ලමයි. එසා හැමවිටම උපරිමමිලක් නියම කරහම වෙළඳ පොලේ ඇතිවෙනවා අකාරයක් සමතාව. හැබැයි අකාර්යක් සමතාව, නම් වෙළඳ පො ත්වකට වඩා වැඩි ප්‍රමාණයක් ගන්න මොනතත්වයද නම් තත්යක් ැනති. ඔබට මෙවා හරි පරිමාණයට ඇද ූප සටහන්න එකක් වශනාව හැදදිලි ගන ලළුවවා. අපි ඊළඟට මේකේ තුන්මිනි කොටසර ගියොත් ඔබේ නහනවා තවත්ලමයි ටිකක් වෙනස් විදිිය ප්‍රශ්නය. එක්තරා බහන්ඩයක් මත පනවන බද්ධක ප්‍රතිඵලයක් ලෙස මේක කියනවා කිසිදු බදු බරක් පාරිබෝගයා ඇවිල්ලනෑ අධි බදදු බරක් ඇති වෙලත්නෑ තත්වේ කොම රප සහනින් පැදිි කරන්න කියලා. මං රූප සහට එන්නල්ලම. ඊට කලින් ඔබමට උත්තරයක් නිගං හිතල කියන්න. දැන් ඔබ දන්නවා බහන්ඩයක් මත බද්ධක් පැනැවුවම ඒ බද්දේ බදුබර බෙදයාම තීරණය වෙන්නේ බදු පැනවීමට පෙර සමතුලිතේ ඉල්ලුම් නම්්‍යතවයි සැපියුම් නම් යතාවයි මත. එතැනද ඔබ ඉගෙනගැති ෙන්්ඩෝනේ ඉල්ලුම් නම්යතාව වැඩිනම් වැඩිබද බරක් කියෙන්න්නේ හැමදිම නිෂ්ාක කියෙන. සැපයුම්නම් මෙතා වැඩි නම් පරිබෝගිකට. ඒවගේ මොබදන්නවා හැමවිටමළමයි බද්දක් පැනෙවෝත් අධිබදු බරක් ඇතිව එක සාමාන්‍යයයි. හැබැයි ආර්ථික න්‍යායතුළ කියනවා අධිබඳු බරක් ඇතිවෙන්නේ නැති අවස්ථා දෙකක් තියනවා. මතක දේව. පූර්ණ අනම් ඉල්ලුමයි අනි පැත්තෙන් පූර්ණ අනම්ම සැපවුමයි. එකට හේතුවලමයි අධිබදු බරක් ඇතිවෙන්නේ නැහැ ප්‍රමාණය කිසිම වෙනක්වෙ නැත්. ර්ණ නම් ඉල්ලමකදී පූර්ණ අනම්ම සැපයුමකදී පද්දක් පැනව්වා කියල ප්‍රමාණ වෙනව නව හිතන් ඔේ රපසර දරබල ප්‍රමාණ වෙනස්වෙන්න්නේ. එතකට අද බදු රක් කෙනෙ නෑ. ඔය කියප කරුණටිකක් හිතේතියාග එන්නකො මේ රූපෙට දැන් අපි මෙතැන පෙන්න්නඩෝනේ කිසිදු බදුබරක් පාරිබෝ කැටෙන්නේ. ළමයි මෙහෙම හිතන් EEDEs දෙන්නගෙන් නිි්පාදක කට දැ බදදුබර එන්නඩෝන කිසිදු බදු බරක් පාරිබෝගකය මත පතිත නොවන අන. සම්පර්ණ බදු බරෙන්න්නව නි්පාදකයටට. එන ED පැත්ත වැඩි ඩුවන. හැබයි ඔබට ඔබ ඉගරෙන තියෙනවන සහරකට පොඩි කෙටිමයක් තිනො ලමයි හැමවෙලාවකම මේ බදුබර සම්පූර්ණයම එන්නේ ඉල්ලුම් නම්්‍යතාව හෝ සැපයුම් නම්යතාව පූර්ණ නම්යහෝ පූර්ණ නම්යෝවා. එකන බින්ඳුවවා නන්තේකෙන ගැන් එක්. ද මේ වගේ ඔබට යම් මතකයක් තිරුණන ඒවා මතකය අලුත් කරගන්න මේ ප්‍රශ්නෙතෙක්. එතකොට ළමයි ඊඩ පැත්ත වැිනං ෂපාද කර ම බදබරේ මුළුවකමන්න හැම වෙලාවකම මේ පැත්ත වැඩි වෙන විදිහට බිඳදු අනන්තේක ොහොඳ පවිච්චිර අනන්තෙන් නොන මේ පැත්තට බිදුුවෙන්නොන මේ පැත්තට යොබ හිතන්න අනන්තේ මේ පැත්ත ටැවිල්ලා Eස් පැත්ත මනගේ තිබ්බත් ඉල්ලම් නමතා විශාලය ඒවගේම ඒ පැත්ත බින්දුව තිබිලා ඩ පත්තට මොනාගේ දැන්වවා ඩ පැත්ත විසාලා අනිපැත්තෙන් බිඳූ හෝ නන්තේෙනවා කියන්නේ සම්පූර්ණයමළමයි බදුබර එන්න කාඩද නි්පාදකයට. දැන් එතකොට උබට හිතෙයි එහෙනම් නිෂ්පාදකයටට සම්පූර්ණ බදුබරයෙන් අවස්ථා දෙකක් තියෙනවා මේ දෙකින් කොයිියකඇන්ද ලකුණු හම්බෙනවද කියලා. මේදකින් කොයිිය කැන්ද තරියන්න ෑලමයි. හේතුව මෙතන කාාණනාා දෙක් ප්‍රශ්න කියනවා මඟද මුල සිට ඔබට කිව්වා ඔබ විභහෙදී හොඳ කියන්නෙක් වෙන්න ඕනෙළමයි. ප්‍රශ්නය හරියට කියවන්න නැතුව බ කලබල වෙලා සමහරකට උත්තරලියන්න ගියොත් ඔබට නොදැනීම ඔබේ ලකුණු අඩුවවෙන්න පුළුව. එතර මෙතන ඔබට කියනවා කිසිදු බදුබරක් පාරිබෝගිකයා මත පතිත වෙන්නත් බෑ අදැ ඒ අපි විසඳදුව එම අවස්ථාකක්තියනවා ඒ වගේම අධිබදුු බරක් ඇති වෙන්නත් බෑ මං ඉස්ස බට කිව්වා අධිබදු බරක් ඇති නොවෙන අවස්ථා දෙකක්තියෙනවා. පූර්ණ නම් ඉල්ලුමයි ූර්ණ නම් සැපයුමයි. තැල්ලවයි මෙතන ර් නම් ඉල්ලුමනෑ පූර් නම් මොකක්ති සපයු. බල මේ රූප සටහන මෙ ව් මෙ පී පූර් නනම්ය සපයුම. ඔන්න ඉල්ලුම් වක්්‍රියපිය අන්ඳිනවා. මෙන්න ප මෙන්න කිව්. දැන්ලමයි බද්දක් පැනෙව්ව කියලා පර් නනම්ය සැපයුම් වක්්‍රයක් වමට විතැන් වේ නනෑ. එතකද බද්ද පැනව කල සැිියම්වක්්‍ර මට න්නේනෑ එතකොට ප්‍රමාණ වෙනස් වෙන්නේ අන්න අධතිිබඳදු බරක් කියන්නේෙ ෑ. ඒවගේම? මේ වෙලාවෙ බද්ධ නිසා මිල එක සතයක්කත් වැඩි වෙන්න. ඔබ හොඳින්ම තේරුම්ගන්න බද්ධ නිසා මිල වැඩිවුනොත්න්නේ පරිබෝකට බදුබරක්යන්නේ. මෙතන මිල වෙනස් වෙන්න ඇති නිසා මුළු බදුබරම කාට දෙන්නේ නිෂ්පාතක. මංගට නිකම් පැහදිලි වෙන්න අනිත්‍යේ ඳිනක වැරදදි කියෙනක පෙන්න්නන්න. ඔබ හිතන්න මෙතන අනිත්්‍යෙ අපි ගත්තේ ඊED අනන්තයක් කියනගන පූර්ණ නම් ඉල්ලුමක්. එතර අප සාන්‍ය සැපිියම්ක්්‍රයක් ගත්තුූ. ද ෙ මේ වමට ගියොත්තුවටේ නවා ප්‍රමාණ වෙනස් වෙනවා. ඒ ප්‍රමාණය වෙනස්වීමත් එක් කළළමයි, ඉතා පැහැදිලිව මලෙ වෙනසක් ඇති නොවනට සුබසාධන හානනියක් සිද්ධ වෙනෝලමයි. තැන් වක්්‍රේ වමට ගියාට පස්සේ අපට පෙන්න්නන්න පුළුවන් මෙතරදි අධිබඳව රක්තියනවා. මේරූපේ නිවරදි නත්තේ නිසා මුලින් අදපු මේ ූර්ණ නම් සැිියුම්තත්ේ තම නිරද උත්තර හැටියට බට ලායි පාච්ිරන පුළුවන්. එසා විභාගයේදී තමන්ට දීලතිීන තොරුතුරුත් එක්. හරියට මොකද මේ අහන්න කියනක ගැන පොඩිිය අවෝධයක් ඔබේ පැත්තෙෙන් ති ගන්ඩෝන අපට මේ තියන වෙලාවත් එක්ලා අපට තව මේ ගානය කොටස්කීපයක් ඉතුරුවෙනවා. නමුත් අපි නැවත තවත් මේ වගේ සාකච්ඡාවට කීපේක නබත් දෙ එක මුණගැෙයි ඒ මුණගහෙන සාකච්ඡා වටවලදි මේ ඉතුරු ප්‍රශ්ණ ඒවගේම ඊළඟ හතර පහ ප්‍රශ් ගැනත්. අය ොපකොටසේ ප්‍රශ්න පත්‍රයන ප්‍රශ්න ැත් යම අනුමානයක් සහිතව බත්තෙ එක ඉදිරියේදී තවදුරටත් ප්‍රශ්නපත්‍රකේපයක් සසාකචකන ලාාපරත්වයෙන් අපි අද දවසේ අදෙරන එඩුකේෂන් වැඩසහ තක්ක ෙනප ආර්ථක විද්‍යා ප්‍රශ්න පත්‍ර සාහටචාව මෙැතිර සන් කරන සිරදනාටම අයිපෝන්.